आईबोन के लिए पिलिगन के मध्य अदत्यालु है मोम ट्रिपल बी यूट्यूब चैनल के लर्निंग वन वीडियो सीरीज के तवत तालुत वीडियो एक अगट इतिंग मे विद्य अपी मे वीडियो सीरीज से वीडियो देखा कोगल अंट अरंग अविल दिनो पलविन वीडियो के दिया अपी गिट्सा गिट अप गेन ओगल अंट पहदिली करा विशेष में बिगिनर्स लट वैदगत्तन करुण राशि अपी एग्जांपल लेक्क मे वीडियो के दी पहदिली करला तीनो एवगे मे देवनी वीडियो के दी ओगल अंट गुडा वैदगत्तन मॉडर्न जावास्क्रिप्ट कांसेप्ट गेनत अपी ओगल अंट पहदिली करला दीला तीनो इति मे वीडियो देखम अडंग वेन प्लेलिस्ट के लिंक एक मं दकुनो अत पत्ते उड कार्ड एकक दाला तीनो ओयाट पुलुवन एतनिन गिहिल्ला ए वीडियोस बलन्न ඉතින් මම ඕගලන්ට highly recommend කරනවා ඕගොල්ලෝ මේ gitsa github ගැන interest එකක් තියෙනවා නම් ඒ වගේම modern javascript ගැන interest එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ videos බලන්න කියලා මොකද මේ videos වලින් ඕගලන්ට ගොඩාක් වැදගත් කරුණු ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට අද අපි මේ video එකේදී කතා කරන්න යන්නේ object oriented programming සහ object oriented programming concept ගැන. ඉතින් මේකත් ඇවිල්ලා ගොඩාක් කට්ටිය පටලව ගන්න කාරණාවක්. ඉතින් මේක ගොඩක් අයට තේරුම් ගන්න අමාරු නිසාම තමයි මට හිතුනේ මට පුළුවන් විදිහට මේ දේ ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී උපරිම උත්සාහ ගන්නවා මට පුළුවන් විදිහට මේ කරුණු ගැන ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න ප්‍රැක්ටිකල් එක්සැම්පල් උත් එක්ක. ඒ කියන්නේ කෝඩින් එක්සැම්පල් උත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලෝ බලනවා නම් ඕගලන්ට අඩුම තරමේ බේසික් ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක්වත් තියෙන්න ඕනේ. මම බේසික් කියලා කිව්වේ ඕගලන්ට අඩුම තරමේ පුළුවන් වෙන්න ඕනේ වේරියබල් එකක් කියන්නේ මොකක්ද ඩේටා ටයිප් එකක් කියන්නේ මොකක්ද ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද මෙන්න මේ දේවල්වත් තේරුම් ගන්න. මොකද මම එහෙම කිව්වේ එහෙම නැත්තම් ඕගලන්ට මේ වීඩියෝ එකේදී අපි කතා කරන සමහර දේවල් අපහැදිලි වෙන්න පුළුවන්. හරි. එතකොට මම කලින් කිව්වනේ මේ වීඩියෝ එකේදී මම කෝඩින් එක්සැම්පල්ස් පාවිච්චි කරනවා කියලා මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් සහ අනිකුත් දේවල් පැහැදිලි කරන්න. එතකොට මේ කෝඩින් එක්සැම්පල්ස් වලට මම මේ වීඩියෝ එකේදී පාවිච්චි කරන්නේ Java programming language එක. ඉතින් ඕගොල්ලෝ ලොකුවට හිතන්න එපා මෙතනදී Java programming language එක ගැන දැනුමක් ඕගලන්ට තියෙන්න ඕනේ කියලා. එහෙම දැනුමක් අවශ්‍ය නැහැ. මෙතනදී අපි Java programming language එක පාවිච්චි කරලා ඉගෙන ගන්න අපේ මේ object oriented programming සම්බන්ධ අපිට අවශ්‍ය කරුණු ටික. ඉතින් අපි මෙතනදී Java ගැන focus කරන්න අවශ්‍ය නැහැ. අපි මේ object oriented programming සම්බන්ධ කරුණු ටික සහ ऑब्जेक्ट ओरिएंटेड प्रोग्रामिंग कॉन्सेप्ट ටික මෙතනදී පැහැදිලි කරගමු. ඒ ටික තමයි මෙතනදී වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ Java දන්නේ නැහැ කියලා ඒක වද වෙන්න එපා. දැනගන්න අවශ්‍ය දේවල් ටික Java ගැන දැනගන්න අවශ්‍ය දේවල් ටික මම මේ වීඩියෝ එකේදී මැදදී ඕගලන්ට පැහැදිලි කරනවා. ඉතින් Java programming language එක මම මේ coding example වලට තෝරගත්තේයි කියලාත් මම පැහැදිලි කරනවා. ඉතින් ඕගොල්ලෝ Java language එක ගැන හිතන්න එපා. ඒක දන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ මාත් එක්කම මේ වැඩ ටික කරගෙන යන්න. එතකොට ඕගලන්ට महानी उन्हें හොඳට පැහැදිලි කරගන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් සහ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ගැන ඉගෙන ගන්න කලින් අපිට තියෙනවා තවත් දේවල් ටිකක් ගැන කතා කරන්න. ඉතින් ඔක්කොටම කලින් අපි බලමු මොනවද මේ ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් කියන්නේ කියලා. ඉතින් ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් කියලා කියන්නේ යම් කිසි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විසින් බයි ඩිෆෝල්ට් අපිට යූස් කරන්න ලබා දෙන ඩේටා ටයිප්ස් වලට මේවා කලින්ම ඩිෆයින් කරලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ ඩේටා ටයිප්ස් යූස් කරන එක විතරයි. ඉතින් මේ ඩේටා ටයිප්ස් වලට අපි කියනවා බේසික් ඩේටා ටයිප්ස් කියලා. ඉතින් ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් අපි පාවිච්චි කරන්නේ සරල තනි වැලියුස් ස්ටෝර් කරගන්න. එහෙම නැත්නම් සිම්පල් සිංගල් වැලියුස් ස්ටෝර් කරගන්න. ඉතින් හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකම වගේ ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් තියෙනවා. ඉතින් උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් ඉන්ටිජර්ස්, ෆ්ලෝට්ස්, බූලියන්, කැරක්ටර්ස් මේ විදිහට විවිධ වර්ගවල ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් තියෙනවා. එතකොට අපි ඇත්තටම වේරියබල් එකක් හදනවා කියලා කරන්නේ RAM එකේ ඉඩක් වෙන් කරගන්න එක. ඉතින් උදාහරණයකට බලන්නකෝ මම දකුණු අත පැත්තේ ඔන්න RAM එකක් දාලා තියෙනවා. හිතන්න මම ඉන්ටිජර් ප්‍රිමිටිව් ඩේටා ටයිප් එක පාවිච්චි කරලා A කියලා වේරියබල් එකක් හදලා ඒකේ 10 කියන එක ස්ටෝර් කරා කියලා. හරිද? එතකොට මේක තමයි අපේ මේ ඒ කියන වේරියබල් එක. හරිද? මේ ඉඩ අපි RAM එකේ වෙන් වෙච්ච මේ ඉඩ අපි හඳුන්වන්නේ ඒ කියලා. ඒ ඉඩේ අපි ස්ටෝර් කරලා තිනවා 10 කියන වැලියු එක. එතකොට මෙතන වෙලා තියෙන්නේ ඉන්ටිජර් කියන ප්‍රිමිටිව් ඩේටා ටයිප් එක පාවිච්චි කරලා වේරියබල් එකක් හදලා අපි ඒ වේරියබල් එකේ 10 කියන සරල තනි වැලියු එක ස්ටෝර් කරලා තියෙන එක. ඉතින් මේ විදිහට අපිට ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් පාවිච්චි කරලා සරල තනි වැලියුස් ස්ටෝර් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ප්‍රෝග්‍රෑමින් වල මුල් කාලේ නම් අපිට අපේ වැඩ ටික ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් විතර පාවිච්චි කරලා කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි පස්සේ අපේ අවශ්‍යතා සංකීර්ණ වෙනවත් එක්කම
complex softwares වල algorithms වල අවශ්‍යතාවය වැඩි වෙනවත් එක්කම ඒ වැඩ ටික අපිට primitive data types විතර පාවිච්චි කරලා කරගන්න අමාරු වුණා. උදාහරණයක් විදියට බලන්නකෝ අපි carom game එකක් develop කරන්න යනවා කියන එක. එතකොට අපි carom game එකක් develop කරන්න යනකොට මේ carom game එකේ එක් එක් ඉත්ත වෙනුවෙන් අපි කොච්චර data store කරගන්න ඕනේද? උදාහරණයක් විදියට හිතන්න මම මේ ඉත්තගේ position එක store කරගන්න ඕනේ. මම මේ ඉත්ත වලේද ඉන්නේ නැද්ද කියන එක ස්ටෝර් කරගන්න ඕනේ. මම මේ ඉත්තගේ කලය එක ස්ටෝර් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට විවිධ data type වල data අපිට එක එක ඉත්ත සම්බන්ධව ස්ටෝර් කරගන්න සිද්ධ වෙනවා. මෙතන ඉත්තෝ 19ක් ඉන්නවා, සුදු ඉත්තෝ 9යි, කළු ඉත්තෝ 9යි, රතු ඉත්ත. ඉතින් මේ එක එක ඉත්ත සම්බන්ධව අපිට විවිධ data මෙතනදී ස්ටෝර් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් අපිට primitive data types විතර පාවිච්චි කරලා කරගන්න අමාරුයි. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි අපිට ඊළඟට මෙන්න මේ structure එහෙම නැත්නම් struct කියන concept එක හඳුන්වලා දුන්නේ. ඉතින් ඔක්කොම කලින් කියන්න ඕනේ මෙන්න මේ structure කියන එහෙම නැත්නම් මෙන්න මේ struct කියන concept එක language එකෙන් language එකට වෙනස් වෙනවා. මම මෙතනදී කිසිම language එකක් අදාළ කරගෙන නෙමෙයි මෙතනදී පැහැදිලි කරන්නේ. පොදුවේ තමයි මම පැහැදිලි කරන්නේ මේ struct එහෙම නැත්නම් structure කියන concept එක. ඒ නිසා ඕගොල්ලෝ language ගැන වෙනම හිතන්න නැතුව මේක මේ පොදුවේ මේ idea එක ගන්න. හරිනේ? එතකොට මේ structure කියලා කියන්නේ composite data type එක. මේ structures පාවිච්චි කරලා අපිට පුළුවන් data elements ගණනාවක් store කරගන්න. ඉතින් ඕගලන්ට කියන්න පුළුවන් එතකොට array එකක් ඇතුළේත් අපිට data elements ගණනාවක් store කරන්න පුළුවන් කියලා. හරිද? ඔව් අපිට array එකක් ඇතුළේ data elements ගණනාවක් store කරන්න පුළුවන්. හැබැයි ඒ හැම element එකක්ම එකම data type එකේ වෙන්න ඕනේ. ඒ structure එකක් ඇතුළේ එහෙම නෙමෙයි අපිට පුළුවන් විවිධ data types වල data elements structure එකක් ඇතුළේ store කරගන්න. උදාහරණ විදියට integers, floats, characters, booleans ඒ වගේම වෙනම structure එකක් වුණත් අපිට structure එකක් ඇතුලේ store කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ආයිත් බලන්නකෝ මම අර කලින් කිව්ව කතන්දරේ අර අපේ ඉත්තගේ කතන්දරේ. එතකොට මම කිව්වා ඒ එක එක ඉත්ත සම්බන්ධව අපි ඒ ඉත්තගේ position එක එයා වලේද ඉන්නේ නැද්ද කියන එක ඒ වගේම කලයක වගේ දේවල් අපි store කරගන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් මේ එක එක ඉත්තට අදාළව structure හදලා ඒ ඉත්තගේ data ටික ඒ structure එක ඇතුලේ store කරගන්න. හරිද? මේ විදිහට අපිට පුළුවන් structures 19ක් හදාගන්න. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ structures 19 ඇතුලේ එක එක ඉත්ත board එකේ ඉන්න position එක එයා වලේද ඉන්නේ නැද්ද කියන එක ඒ වගේම එයාගේ කලයක වගේ දේවල් store කරගන්න. පැහැදිලිද? ඔන්න අපේ අර කලින් කිව්ව ගැටලුව දැන් මෙතනදී ඔන්න විසඳුණා අපේ මේ structure එහෙම නැත්නම් මේ struct concept එක නිසා. පැහැදිලිද? ඊට පස්සේ දැන් මේ ඉත්තෝ 19 දෙනා වෙනුවෙන් හදාගත්ත structures 19 අපිට පුළුවන් වෙනම structure එකක් ඇතුළට දාගන්න. ඔන්න වැඩේ හරි. හරිද? දැන් අපිට පුළුවන් අපේ මේ carom game එක develop කරන වැඩේ මේ ලොකු අපහසුකකින් තොරව කරගන්න. හැබැයි මෙන්න මේ structure වලත් එහෙම නැත්නම් මෙන්න මේ struct වල ගැටලුවක් තියෙනවා. අපිට මේ structure එකක් ඇතුළේ methods define කරන්න බෑ. ඒක තමයි මේ structure වල තියෙන ගැටලුව. ඉතින් මෙන්න මේ ගැටලුවත් එක හිමීටිමීට පස්සේ අපිට ඔන්න එනවා objects කියන එක කරලියට. ඒකම ඔන්න object oriented programming concept මෙන්න මේ වගේ දේවල් කරලියට එනවා. හරිද? මම දැන් මුලින් ඉඳලා මේ primitive data types වල ඉඳලා මෙතනට වෙනකම් මේ දේවල් ටික පැහැදිලි කරේ. මේ structure වෙනකම් මේ දේවල් ටික පැහැදිලි කරේ. කොහොමද මේ object සහ object oriented programming කියන එක කරලියට ආවේ කියලා ඕගලන්ට idea එකක් දෙන්න. හරිද? ඕගොල්ලෝ හිතන් හිටියනම් කෙලින්ම ප්‍රෝග්‍රෑමින් පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රෝග්‍රෑමින් වල මූලාරම්භයේ ඉඳලා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක තිබුණා කියලා එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක ඩොග් ගාලා එකපාරට පාත් වුණා කියලා. ඒක වැරදි. මේක ක්‍රමක්‍රමයෙන් ආපු දෙයක්. ඉතින් ඒක ගැන පැහැදිලි කරන් තමයි මම මේ විදිහට මේ කතන්දරය ඕගලන්ට මුලින් ඉඳන් කියාගෙන ආවේ. හරිද? අපි දැන් ඊළඟට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව කතා කරමු. හරිද? හරි අපි දැන් බලමු මොකක්ද මේ object oriented programming කියන්නේ කියලා. මෙතන මම දාලා තිනවා programming paradigm methodology to design a program using classes and objects. object oriented programming කියලා කියන්නේ එක්තරා විදිහක programming paradigm එකක්. එහෙම නැත්නම් සරලව කිව්වොත් programming කරන එක විදියක්, එක ක්‍රමයක්. මේ object oriented programming වලදී අපි software එකක් එහෙම නැත්නම් program එකක් design කරනකොට වැඩිපුරම පාවිච්චි කරන්නේ classes සහ objects. හරිද? මේ classes සහ objects තමයි මේකේ පදනම. පැහැදිලිද? ඉතින් එතනිනුත් මේ ඔබ්ජෙක්ට්ස් ගොඩක්ම වැදගත් වෙන නිසා තමයි මේකට මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන නම වැටිලා තියෙන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔන්න දැන් අයිඩියා එකක් ඇති මොකක්ද මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ කියලා.
එතකොට ඔයගොල්ලෝ සමහර අය අහලා ඇති procedural programming ගැන. මේ procedural programming කියන්නේ එක්තරා විදිහක programming paradigm එකක්. programming කරන විදිය. ඉතින් ඒ වගේම තව programming paradigm එකක් එහෙම නැත්නම් programming කරන විදියක් තමයි මේ object oriented programming කියලා කියන්නේ. ඉතින් මේ වගේ programming කරන විදි එහෙම නැත්නම් paradigms කීපයක්ම තියෙනවා. හරිද? එතකොට මේ object oriented programming කියන එක අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන් OOP කියලා. හරිද? එතකොට මම දැන් පැහැදිලි කරානේ කලින් object oriented programming වලදී අපි program එකක් design කරනකොට පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ classes සහ objects කියලා. එතකොට ඕගොල්ලෝ බලනවා ඇති මොනවද මේ classes කියන්නේ සහ මොනවද මේ objects කියන්නේ කියලා. දැන් අපි බලමු අන්නේ දෙක ගැන. හරිද? මුලින්ම අපි බලමු මොනවද මේ object එකක් කියන්නේ කියලා. මෙතන මම දීලා තිනවා බලන්න real world entity that has own attributes and behaviors. ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ ඇත්ත ලෝකේ තියෙන මොනවා හරි දෙයක්. හැබැයි ඒ දෙයට ලක්ෂණ සහ හැසිරීම් තියෙනවා. එච්චර. මම හිතනවා ඔන්න අයිඩියා එකක් ඇති කියලා. හරිද? තව විදිහකට කිව්වොත් ලක්ෂණ සහ හැසිරීම් තියෙන ඇත්ත ලෝකේ තියෙන ඕන දෙයකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ඔබ්ජෙක්ට් එකක් කියලා. එච්චරයි කතන්දරේ. හරිනේ? එතකොට මම මෙතන අරන් තිනෝ කාර් එකක්. මේ කාර් එකට මට කියන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් කියලා. මොකද මේ කාර් එකට ලක්ෂණ සහ හැසිරීම් තියෙන. මොනවද ලක්ෂණ? මේ කාර් එකට එන්ජින් කැපැසිටි එකක් තියෙනවා, වීල් සයිස් එකක් තියෙනවා. මේ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට මෙයාට තියෙනවා හැසිරීම් විදියට මෙයා ඉස්සරහට යනවා, මෙයා පිටිපස්සට යනවා, මෙයා හෝන් කරනවා, මෙයා බ්‍රේක් කරනවා. මේවා තියෙනවා මෙයාගේ හැසිරීම් විදියට. ඉතින් ඒ නිසා මේකට මට කියන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් කියලා. එතකොට බලන්න මම බල්ලෙක් කරන් තියෙනවා. එතකොට මේ බල්ලටත් ලක්ෂණ සහ හැසිරීම් තියෙනවා. මොනවද ලක්ෂණ? මෙයාට උසක් තියෙනවා, බරක් තියෙනවා, බ්‍රීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වර්ගයක් තියෙනවා. පැහැදිලිද? එතකොට මෙයාගේ හැසිරීම් මොනවද? මෙයා කනවා, බොනවා, බුරනවා. මේ වගේ හැසිරීමුත් මෙයාට තියෙනවා. ඒ කියන්නේ මේ බල්ලත් එක්තරා විදිහක ඔබ්ජෙක්ට් එකක්. ඊළඟට මං අරන් තිනවා මොකක්ද? පෑන. මේ පෑනටත් ලක්ෂණ සහ හැසිරීම් තියෙනවා. මොනවද? මේ පෑනට බරක් තියෙනවා, දිගක් තියෙනවා, තීන්තවල කලයකක් තියෙනවා. මේ වගේ ලක්ෂණ තියෙනවා. හැසිරීම්. මේ පෑනේ ලියන්න පුළුවන්, මේසෙට තට්ටු කරන්න පුළුවන්, කාට හරි ගහන්න පුළුවන්. මේ වගේ හැසිරීමුත් තියෙනවා. ඒ කියන්නේ මේ පෑනත් ඇවිල්ලා එක්තරා විදිහක ඔබ්ජෙක්ට් එකක්. ඊළඟට මං අරන් තිනවා මිනිස්සෙක්. මේ මිනිස්සයා කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. මොකද මේ මිනිස්සයාටත් ලක්ෂණ තියෙනවා, ඒ වගේම හැසිරීම් තියෙනවා. මොනවද ලක්ෂණ? මිනිස්සෙක් වුණාම නමක් තියෙනවා, වයසක් තියෙනවා, බැඳලාද නැද්ද කියලා විස්තරයක් තියෙනවා, උසක් තියෙනවා, බරක් තියෙනවා. මේ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට හැසිරීම් විදියට මෙයාට තියෙනවා මෙයා කනවා, නිදා ගන්නවා, දුවනවා, ඉගෙන ගන්නවා. මේ වගේ හැසිරීම් තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා මිනිස්සයවත් අපිට ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් විදියට. පැහැදිලිද? එතකොට ඔයයි මායි කියන්නේ මොනවද? ඔබ්ජෙක්ට්. හරිනේ. ඔන්න දැන් මම මේ ඔබ්ජෙක්ට් කියන්නේ මොනවද කියලා ඔයගලන්ට පොදුවේ පැහැදිලි කරා. හරිද? මම මේ ඔබ්ජෙක්ට් ගැන පැහැදිලි කිරීම කරේ ප්‍රෝග්‍රෑමින් වලට සම්බන්ධ කරලා නෙමෙයි. පැහැදිලිද? මේ පැහැදිලි කිරීමම තමයි ඔයගලන්ට ප්‍රෝග්‍රෑමින් වලදීත් මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වලදීත් ඔබ්ජෙක්ට් එක වැඩ කරද්දී අදාළ වෙන්නේ. මම හිතනවා ඔන්න දැන් අයිඩියා එකක් ඇති කියලා මොකක්ද මේ ඔබ්ජෙක්ට් එකක් කියන්නේ කියලා. හරි. ඊළඟට අපි මේ කතා කරමු මේ හියුමන් කියන ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් මේ මිනිස්සයා ගැන අපි පොඩ්ඩක් වැඩිපුර බලමු. හරිද? මේ මිනිස්සයා කියන ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් මේ හියුමන් කියන ඔබ්ජෙක්ට් එකේ ලක්ෂණ සහ හැසිරීම් මම මේ විදිහට කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා ලක්ෂණ. එහෙම නැත්නම් ඇට්‍රිබියුට්ස්. මේ පැත්තේ තියෙනවා හැසිරීම්. එහෙම නැත්නම් බිහේවියර්ස්. එතකොට මෙයාට තියෙනවා ලක්ෂණ විදිහට උසක්, බරක්, නමක්, වයසක්, ස්ත්‍රී පුරුෂ භාවය, බැඳලාද නැද්ද කියලා විස්තරය. මෙයාගේ හැසිරීම් මොනවද? මෙයා කනවා, නිදා ගන්නවා, බොනවා, දුවනවා, කතා කරනවා, කියවනවා. මේ වගේ හැසිරීමුත් තියෙනවා. හරිද? පැහැදිලිද? ඉතින් දැන් ඕගලන්ට තේරෙනවා ඇති ඇත්ත ලෝකේ තියෙන මොනවා හරි දෙයකට ඇට්‍රිබියුට්ස් සහ බිහේවියර්ස් තියෙනවා නම් ඒක මොකක්ද? ඔබ්ජෙක්ට් එකක්. හරිද? ඉතින් මම හිතනවා ඔන්න අයිඩියා එකක් දැන් එන්නේ ඇති මොනවද ඔබ්ජෙක්ට් කියන්නේ කියලා. හරි. හරි, අපි දැන් බලමු මොකක්ද මේ ක්ලාස් එකක් කියන්නේ කියලා. මෙතන මම දාලා තිනවා blueprint template that can use to create a particular object. class එකක් කියලා කියන්නේ යම් කිසි object එකක් හදාගන්න අපි පාවිච්චි කරන template එකකට, එහෙම නැත්නම් blueprint එකකට. මේක තවත් සරල කරලා කිව්වොත් class එකක් කියලා කියන්නේ යම් කිසි object එකක් හදන්න අපි පාවිච්චි කරන අච්චුවකට. එච්චරයි. එතකොට මොකක් හරි අච්චුවක් පාවිච්චි කළා අපි මොන හරි දෙයක් හදන්න යනවා නම් ඒ හදන දෙයට තියෙන ඕන ලක්ෂණ ටික අපි අච්චුවටත් ඇතුළත් කරනවානේ. උදාහරණයක් විදිහට මම බ්ලොග් ගලක් හදන්න යනවා නම් අච්චුවක් පාවිච්චි කරලා ඒ බ්ලොග් ගලට තියෙන ඕනනේ දිග පළලක් උසක් හැඩයක් මම ඒ ටික අපේ අච්චුවටත් ඇතුළත් කරනවානේ. එතකොටනේ මට පුළුවන් හරියට බ්ලොග් ගල හදාගන්න. ඒ වගේ තමයි මෙතනදී අපි ක්ලාස් එක හදන්නේ. පැහැදිලිද? ඔන්න දැන් මතක් කරගන්න කලින් අපි කතා කරේ හියුමන් ඔබ්ජෙක්ට් එක ගැන.
ඔන්න මම මෙතනදි මේ ක්ලාස් එක හදන්නේ human objects හදා ගන්න. හරිද? human objects හදා ගන්න පුළුවන් අච්චුවක් විදිහට තමයි මම මෙතන මේ ක්ලාස් එක හදාගන්නේ. හරිද? එතකොට කලින් අර human objects එකේ මම කලින් අර human object එකේ මම කතා කරා attributes ටික සහ behaviors ටික. හරිද? එතකොට ඔන්න මම මෙතන හදනවා ක්ලාස් එක human කියලා. ඒකට මම දෙනවා කොටස් දෙකක් මෙහෙම variable කියලා. ඒ වගේම methods කියලා. කලින් අර කතා කරපු attributes සහ behaviors කියන ඒ දෙක පිළිවෙලින් programming වලට එද්දී අපි හඳුන්වන්නේ variable සහ methods විදිහට. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ක්ලාස් එක ඇතුලේ මේ දේවල් ටික හඳුන්වන්නේ. හරිද? එතකොට ඔන්න variables යටතේ අපි අර human object එකේ තිබිච්ච attributes ටික මම දෙන්න. methods යටතේ human object එකේ තිබිච්ච behaviors ටික මම දෙන්න. හරිද? එතකොට මේ human කියන class එක එහෙම නැත්නම් මේ අච්චුව පාවිච්චි කරලා මට මේ attributes මේ behaviors එහෙම නැත්නම් මේ variables මේ methods තියෙන human object ඕන තරම් හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම හදනවා පළවෙනි object එක. ඒකට මම නම දෙනවා සමන් කියලා. පළවෙනි human object එක. මෙයාට තියෙනව මොනවද? attributes ටික, behaviors ටික. එහෙම නැත්නම් variables සහ methods ටික. මොනවද variables විදියට තියෙන්නේ? මෙන්න මේ ටික. මේ සමන් කියන එක. ඉතින් මේ variables වලට මට මේ සමන් කියන එක හදන්නකොට මට දෙතයි values. height එක කීයද, weight එක කීයද කියලා ඒවා දෙතේ. හරිද? එතකොට මෙයාට methods ටිකකුත් තියෙනවා. මෙන්න මේ ටික. මේ සමන් කියන එක. හරිද? පැහැදිලිද? තව object එකක් හදනවා. එයාගේ නම කසුනි. තව human object එකක්. එයාටත් ඔන්න මේ අපේ variables ටික එහෙම නැත්නම් attributes ටික තියෙනවා. ඒකම methods ටික එහෙම නැත්නම් behaviors ටිකක් තියෙනවා. ඉතින් මේ කසුනි කියන ඔබ්ජෙක්ට් එක හදනකොටත් ඒ variables වලට values මට දෙතැයි වෙන වෙනම height එක කීයද weight එක කීයද ඒක දෙතැයි. හරි? ඊළඟට ඔන්න හදනවා දසුන් කියලා ඔබ්ජෙක්ට් එක. human object එක. එයාටත් මේ variables එහෙම නැත්නම් attributes ඒකම මේ methods එහෙම නැත්නම් behaviors ටික තියෙනවා. ඉතින් මෙතනදිත් මෙයාගේ variables වලට මට වෙනම values දෙතැයි. හරි? දැක්කනේ මට ඕන තරම් මේ විදිහට ඔබ්ජෙක්ට් හදදාගේ හදන හැම ඔබ්ජෙක්ට් එකකටම මේ variables ටික සහ methods ටික තියෙනවා. එහෙම නැත්නම් මේ attributes සහ behaviors ටික තියෙනවා. පැහැදිලි? ඉතින් ඕක තමයි මේ class එකක කතන්දරේ. මම හිතනවා දැන් ඔයගලන්ට idea එකක් එන්නේ නැති මොකක්ද මේ class එකක් කියන්නේ කියලා. හරිනේ? හරි, ඊළඟට අපි කතා කරමු object oriented programming paradigm එක සහ procedural programming paradigm එක අතර වෙනස්කම් ගැන. ඉතින් මුලින්ම අපි බලමු object oriented programming paradigm එක ගැන. ඉතින් object oriented programming paradigm එක මූලික වශයෙන්ම ගනුදෙනු කරන්නේ data එක එහෙම නැත්නම් objects එක. හැබැයි procedural programming paradigm එක මූලික වශයෙන්ම ගනුදෙනු කරන්නේ algorithms එක. ඒ කියන්නේ අපේ ප්‍රශ්න විසඳන පිළිවෙලත් එක්ක. අපිට මේකට procedure එක කියලා කියන්නත් පුළුවන්. එතකොට object oriented programming වලදී අපි program එකක් හදනකොට අපි මුලින්ම data සහ data එන විදිය ගැන හිතලා තමයි හදන්නේ. ඒ කියන්නේ object එක ගැන හිතලා තමයි අපි හදාගෙන යන්නේ. ඒ කියන්නේ පල්ලෙහායිද. හැබැයි procedural programming වලදී අපි algorithm එකත් එක්ක උඩින් ඉඳලා පල්ලෙහාට තමයි program එක හදාගෙන එන්නේ. එතකොට object oriented programming වලදී අපි අපේ program එක objects වලට කඩා ගන්නවා. procedural programming වලදී අපේ program එක අපි functions වලට කඩා ගන්නවා. ඊළඟට තියෙන ඔන්න security එක සම්බන්ධව වැදගත් කාරණාව object oriented programming වලදී access modifiers කියලා දෙයක් තියෙනවා. මේ access modifiers පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ program එකේ අපේ code එකේ යම් යම් කොටස් වලට තියෙන access limit කරන්න. එතකොට procedural programming වලදී මෙහෙම අපිට access modifiers බලා ගන්න හම්බෙන්නේ නැහැ. object oriented programming වලදී අපේ objects එහෙම නැත්නම් data වලට හේට මේට ගමන් කරන්න එක්කම එකිනෙකා අතර communicate කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ member functions. ඉතින් සරලව member functions කියලා කියන්නේ class එකක් ඇතුලේ define කරන functions වලට. මේ functions වලට පුළුවන් හැබැයි අපේ class එකේ තියෙන properties ඔක්කොම access කරන්න. procedural programming වලදී data ගැන එච්චර සැලකිලිමත් දක්වන්නේ නැති නිසා function වලින් එක function එකක ඉඳලා තවත් function එකකට මේ data නිදහසේ ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. object oriented programming කියන්නේ ගොඩක් secure, ඒ කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී programming paradigm එක. procedural programming කියලා කියන්නේ object oriented programming paradigm එකට සාපේක්ෂව ආරක්ෂාව අඩු programming paradigm එකක්. ඉතින් මේ object oriented programming overloading වලට support කරනවා. ඉතින් overloading කියලා කියන්නේ සරලව method overloading ගැන පැහැදිලි කරොත් එකම class එක ඇතුලේ අපිට පුළුවන් එකම නම තියෙන parameters ගන්න වෙනස් methods කිහිපයක් හදන්න. ඒක ගැටලුවක් නෑ. ඉතින් මේක මේ object oriented programming වලදී අපිට කරන්න ඉඩ සලසලා දීලා තියෙනවා.
ඉතින් මේ විතරක් නෙමෙයි ඉන්හෙරිටන්ස් ඕවර්රයිඩින් වගේ ෆීචර්ස් එහෙම නැත්නම් කන්සෙප්ට් වලටත් මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එක සපෝට් කරනවා. හැබැයි ප්‍රොසීජරල් ප්‍රෝග්‍රෑමින් වලදී මේ ඉන්හෙරිටන්ස් ඕවර්ලෝඩින් ඕවර්රයිඩින් කිසිවකට සපෝට් කරන්නේ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එක මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එකට සපෝට් කරන ලැන්ග්වේජස් ඉදිරියට අපිට ගන්න පුළුවන් Java, C++, Python, PHP වගේ ලැන්ග්වේජස් තව තියෙනවා. එතකොට ප්‍රොසීජරල් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එක විතරක් සපෝට් කරන ලැන්ග්වේජස් වලට අපිට ගන්න පුළුවන් C, Pascal සහ Basic වගේ ලැන්ග්වේජස්. ඉතින් ඔය ටික තමයි මූලික වශයෙන් අපිට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එක සහ ප්‍රොසීජරල් ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් එක අතර වෙනස්කම් විදියට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි ප්‍රැක්ටිකල් එක්සැම්පල් ටිකක් බලමු ක්ලාසස් සහ ඔබ්ජෙක්ට්ස් ගැන. හරි. හරි. එතකොට මෙතන අපි ප්‍රැක්ටිකල් එක්සැම්පල් ටික කරන්න අපි පාවිච්චි කරන්නේ Java programming language එක. මොකද Java programming language එක තමයි ලංකාවේ universities institute වැඩි හරියක object oriented concept එක පැහැදිලි කරලා දෙන්න ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් ඕගොල්ලොත් වැඩි දෙනෙක් මං හිතන්නේ මුලින්ම try කරලා බලන්න ඇත්තේ Java programming language එක. ඉතින් මම එහෙම හිතලා එහෙම උපකල්පනය කරලා තමයි මෙතනදී මම මේ වැඩ ටිකට Java programming language එක පාවිච්චි කරන්න හිතුවේ. ඉතින් එහෙම කරා කියලා මෙතනදී අපි කතා කරන classes, objects සහ අනිකුත් දේවල් Java වලට විතරක් අදාළ දේවල් නෙමෙයි. ඒවා ඕනම object oriented programming language එකකට පොදු කතන්දර. ඉතින් වෙනසකට තියෙන්නේ මෙතනදී Java වලින් කරනකොට අපි Java වලට අදාළ syntax සහ keywords තමයි පාවිච්චි කරන්නේ. ඔයා ඒ දේවල්ම වෙන programming language එකකින් කරොත් එතෙන්දී අපි පාවිච්චි කරන්නේ ඒ language එකට අදාළ syntax සහ keywords. එච්චරයි. හරි. ඉතින් මෙතනදී මම කිසිම ID එකක් පාවිච්චි කරන්නේ නැහැ. NetBeans, IntelliJ IDEA, Eclipse වගේ Java වලින් මේ වැඩේ කරන්න. මම කෙලිම සරලව VS Code වලින් අදාළ ෆයිල් එක හදලා ඒක manually අපේ terminal එකෙන් compile කරලා run කරනවා. එච්චරයි කරන්නේ. හරි. ඉතින් ඕගොල්ලෝ Java install කරලා නැත්නම් ඕගොල්ලන්ගේ PC එකට ඕගොල්ලන්ට පුළුවන් Google එකේ Java development kit download කියලා search එකක් දාලා දෙවනි search result එකට යන්න. එතකොට මේ වගේ page එකට එනවා. මෙතන වාට බලන්න පුළුවන් Java development kit එකේ අලුත්ම version එක තියෙනවා. ඉතින් මේකේ එක එක operating systems වලට platform වලට ගැලපෙන Java development kits තියෙනවා. ඉතින් මෙතන පල්ලෙහාම තියෙනවා Windows 32 bit සහ 64 bit වලට ගැලපෙන Java development kit. ඉතින් වාට කැමති එකක් download කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන ඔන්න normal විදිහට මේ VS Code වලින් ෆෝල්ඩ එකක් ඕපන් කරගෙන තිනවා. අපේ ප්‍රධාන ෆෝල්ඩ එක sample කියන ෆෝල්ඩ එක. ඒක ඇතුලේ මම ෆෝල්ඩ එකක් හදලා තිනවා classes, objects and constructors කියලා. ඉතින් අපි මෙතනදී මේ උදාහරණයෙන් බලන්න යන්නේ මෙන්න මේ දේවල් ටික ගැන. classes, objects සහ constructors ගැන. ඉතින් constructor කියන එක නම් ඕගලන්ට අලුත් දෙයක් වෙන්නේ නැති. අපි presentation එකේදී කතා කරෙත් නැහැනේ මේ දේ ගැන. ඉතින් කොහොම නමුත් මම මෙතනදී මේ දේත් පැහැදිලි කරනවා. හරි. ඉතින් දකුණු අත පැත්තේ මම ටර්මිනල් එක ඕපන් කරගෙන තිනවා ඉන්ටග්‍රේටඩ් ටර්මිනල් එක. ඊට පස්සේ මම ඒකේ දැන් ඉන්නේ කෙලින්ම අපේ මේ classes objects and constructors කියන ෆෝල්ඩ එක ඇතුලේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. හරි. දැන් ඔයගලන්ට මතක ඇති අපි කලින් ප්‍රසන්ටේෂන් එකේ කතා කරපු human class එක ගැන. ඉතින් ඒකේ අපි variables හැදුවා, methods හැදුවානේ. ඉතින් එතන variables සහ methods විදියට අපි පාවිච්චි කරේ කලින් හදපු human object එකේ තිබිච්ච attributes සහ behaviors. ඉතින් ඒ අපේ human class එක අපි හැදුවේ අපිට අවශ්‍ය human objects හදාගන්න පුළුවන් අච්චුවක් විදියට. පැහැදිලිද? එතකොට දැන් අපි මෙතන ඇත්තටම human class එකක් හදලා බලමු. ඊට පස්සේ ඒ class එක පාවිච්චි කරලා එහෙම නැත්නම් අච්චුව පාවිච්චි කරලා objects උත් හදලා බලමු. දැන් මම මේ classes, objects and constructors කියන folder එක ඇතුලේ ෆයිල් එකක් හදනවා human.java කියලා. මේක ඇතුලේ මම class එකක් හදනවා human කියලා. මෙතන මම මේ public කියලා දුන්නේ access modifier එකක්. ඉතින් මේව ගැන අපි ඉස්සරහට කතා කරමු. දැන් මේ class එකට අපි දෙන්න ඕනේ variable සහ methods. අර අතන තිබුණේ අපේ presentation එකේ තිබුණේ. එතකොට ඒ ටික ඔක්කොම දෙන්නේ නැහැ මම. මම මෙතන string type එකෙන් name කියන variable එක සහ eat කියන method එක විතරක් define කරනවා. void eat. මෙතන මේ void කියලා දෙන්නේ මේ method එකෙන් value එකක් return කරන්නේ නැති නිසා. system.out.println. හරිද? මේක ඇතුලේ මම දෙනවා he is eating කියලා. හරි. ඉතින් ওই විදිහට අපි අපේ class එක හදාගත්තා. එහෙම නැත්නම් අපේ human object හදන්න පාවිච්චි කරන අච්චුව හදාගත්තා.
දැන් මම මේ human file එක එහෙම නැත්නම් human.java කියන file එක compile කරනවා මම compile මගේ මේ terminal එකේ මම java c කියලා type කරලා ඊට පස්සේ අපේ file එකේ නම දෙනවා extension එකත් එක්ක ওই විදිහට compile කරනවා ඊට පස්සේ java කියලා විතරක් type කරලා file එකේ නම විතරක් දෙනවා extension මුකුත් නැතුව ඔන්න දැන් file එක run වෙනවා එතකොට error එකක් එනවා මේ file එක run කරන්න බෑ මෙහෙම error එකක් තියෙනවා මොකක්ද main method එකක් මේ file එකේ නැහැ කියලා හරිද ඉතින් අනිවාර්යයෙන්ම අපිට ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න Java වලදී main method එකක් ඕනේ. ඒ main method එක විතරයි compile එකෙන් execute කරන්නේ. එතකොට ඔයා මේ හදන හැමදේම රන් කරගන්න නම්, use කරගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම main method එකක් ඕනේ. හරිද? ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් අපිට main method එකක් ඕනේ. මේ file එක ඇතුළෙම මට main method එක හදන්න පුළුවන්. හැබැයි මට පුළුවන් කැමති නම් වෙනම file එකක main method එක හදන්න. මම වෙනම file එකක් හදනවා main.java කියලා. ඒක ඇතුළෙම මම क्लास मेन की क्लास मेक मे मेन मेथड हदागन इतर आप हदन सरल क्लास हरद मेके मेन मेथड हदन मैं पब्लिक स्टैटिक वॉइड मेन की मेट अनिवार्य दिन विनस्कर विन विन नम दिन मेके मम स्ट्रिंग टाइप अरे दिनवा पैरामीटर विधि मेक अनिवार्य दिन ඊට පස්සේ මේක ඇතුලේ මම system.out එකක් දාලා දෙනවා hello කියලා. එතකොට අපි මේ main file එක main.java කියන file එක compile කරලා ඒක run කරොත් මේ main method එක run වෙලා අපිට hello කියන එක print වෙන්න ඕනේ. ඔන්න දැන් මම අපේ main file එක compile කරනවා. compile කරලා ඒක run කරනවා. දැක්කනේ අපිට print වුණා hello කියලා. පැහැදිලිද? හරි. දැන් මම මේක කමෙන්ට් කරනවා ඊට පස්සේ අපි අපේ මේ human මේ class එක එහෙම නැත්නම් මේ අච්චුව පාවිච්චි කරලා object කීපයක් හදලා බලමු මුලින්ම මම comment එකක් දෙන්නම් create human objects එහෙම නැත්නම් instances කියලා මුලින්ම මම අපේ variable එකේ type එක දෙනවා ඒ තමයි අපේ class එකේ නම ඊට පස්සේ මම variable එකේ නම දෙනවා මේකත් නිකන් හරියට අපි integer type එකේ variable එකක් හදනවා වගේ හරිද human තමයි type එක නම variable එකේ නම තමයි නිවන ඊට පස්සේ මම new human object එකක් මේ අපේ නිමල් කියන variable එකට assign කරනවා පැහැදිලිද දැන් මං system.out එකක් දාලා මේ නිමල් කියන එක print කරොත් හරිද මම දැන් මේක compile කරලා ආයෙ run කරලා පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් human කියලා මෙහෙම type එක තියෙනවා මේකේ ඒකම මේකට අදාළ වෙනම id එකක් තියෙනවා පැහැදිලිද දැන් තේරෙනවානේ මේක ඇවිල්ලා human type එකේ object එකක්. නිමල් කියන්නේ human type එකේ object එකක්. දැන් මේක පාවිච්චි දැන් මේ විදිහට මට පුළුවන් තව කැමති තරම් object හදන්න. මම තව එකක් හදනවා කමල් කියලා. මම යාවත් print කරලා පෙන්නන්නම්කෝ. හරි. දැන් මම ආයි compile කරලා run කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ object දෙකම print වෙලා තිනවා. මේ දෙකම human type එකේ. හැබැයි මේ දෙකටම වෙනස් IDs තියෙනවා. ඒ කියන්නේ මේ දෙකම human type එකේ වෙනස් object දෙකක්. මේ දෙකටම අපේ මේ class එකේ තියෙන attributes සහ behaviors තියෙනවා. එහෙම නැත්නම් variables සහ methods තියෙනවා. පැහැදිලිද? දැන් මම මේ kamal කියන object එක comment කරලා මෙතනත් comment කරනවා. ඊට පස්සේ මම මේ nimal කියන object එක පාවිච්චි කරලා අපේ මේ eat method එක call කරනවා. හරිද? ඉතින් මෙතනදී ඇත්තටම වෙන්නේ මේ nimal කියන object එකට මම කියවනේ මේ attributes සහ behaviors ඔක්කොම තියෙනවා කියලා. එතකොට නිමල් කියන ඔබ්ජෙක්ට් එකට මේ eat කියන බිහේවියර් එක තියෙනවා මෙතඩ් එක තියෙනවා. එතකොට ඒක තමයි මෙතනින් කෝල් වෙන්නේ. හරිද? ඔන්න මං ආයි compile කරලා run කරනවා. එතකොට බලා ගන්න පුළුවන් output එක he is eating කියලා. හරිද? දැන් මේ වගේ අපි මේ නිමල් කියන ඔබ්ජෙක්ට් එකේ තියෙන name කියන variable එකත් print කරලා බලමු. හරිද? නිමල් dot name හරිද name කියන variable එක එහෙම නැත්නම් attribute එක ඔන්න මං ආයි compile කරනවා මම ඊට පස්සේ clear කරලා ඉන්න ඔන්න run කරනවා දැක්කනේ මෙතන හැබැයි print වෙන්නේ null කියලා ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ මේ nimal කියන object එකට name කියන attribute එක එහෙම නැත්නම් variable එක තියෙනවා හැබැයි මේකට initial value එකක් නේ ඒක නිසා මේකේ value එක විදිහට අපිට null කියලා පෙන්නන්නේ හරිද ඉතින් මේ විදිහට අපි හදන objects වලට initial values असाइन कर गाने, इनिशियल वैल्यूज़ दा गाने, अपी टा पुलवां, वेन क्रम यक में गटा पाविच्ची करान, हर देती एक क्रम एक है ना अपी इस तरह डबालमु, देंग ईलांग डबालमु, इति एकात गोड़ा में गोड़ा,
වැදගත් වෙන කතන්දරයක් object oriented programming වලදී හරි ඒ ක්‍රමයේ තමයි constructors use කරන එක ඉතින් constructors කියලා කියන්නේ විශේෂ method වර්ගයක් ඉතින් මේවා පාවිච්චි කරලා අපිට පුළුවන් object initialize කරගන්න ඉතින් යම්කිසි class එකක් පාවිච්චි කරලා අපි object එකක් හදනකොට ऑटोमेटिकली कंस्ट्रक्ट कॉल वेनो उदाहरण मेतन मे ह्यूमन क्लास पावचि करला निमाल की ऑब्जेक्ट हदन को मे ह्यूमन क्लास अदाल ऑटोमेटिकली कंस्ट्रक्ट कॉल वेनो मेतन आप कंस्ट्रक्ट डिफाइन करला नैकील पेन ऐ थिंक एवनाट बै डिफॉल्ट मेतन कंस्ट्रक्ट ऑटोमेटिकली कॉल वेनो अभी मेतन कंस्ट्रक्ट डिफाइन करला दुगुण ए कंस्ट्रक्ट किसी के अट्लू मेतन दी कॉल वेनो हरे एतकोट තව constructors පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් අපේ objects වල attributes වලට එහෙම නැත්නම් variables වලට initial values assign කරගන්න එකක්. ඉතින් මේකත් ගොඩක් වැදගත්. ඒ වගේම constructors ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි parameters තියෙන constructors අනිත් එක parameters නැති constructors. අපි දැන් මේ human class එක ඇතුලේ parameters තියෙන construct එකක් define කරලා බලමු. ඉතින් ඔක්කොටම කලින් මම මේ කිව්ව දේවල් comment එකක් විදියට මම මෙතන දාන්න. දැන් අපි අපේ constructor එක define කරනකොට අපි constructor එකේ නම විදියට දෙන්නේ අපේ class එකේ නම. මේකට මම දෙනවා string type එකෙන් name කියලා parameter එකක්. ඉතින් මෙන්න මෙතන මේ parameter එක සහ මේ class එකේ තියෙන name attribute එක කියන්නේ දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. මේ දෙකේ නම් දෙක එක වුණාට මේ දෙක එකක් නෙමෙයි. මේ දෙක දෙකක්. මේ දෙක කිසි විටකත් සමාන නැහැ. හරිද? එතකොට ඔයාලට මේක පැටලෙනවා නම් මෙන්න මෙතන name කියන එක වෙනුවට ඔයාලට වෙන නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ constructor එක ඇතුලේ මම දෙනවා this.name සමානයි name කියලා. මේ line එකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මේ constructor එක automatically call වෙන්නේ අපි object එකක් create කරනකොටනේ. හරිද? එතකොට මේ constructor එක call වෙන්න බලපාන්නේ මේ create වෙන object එක. අන්න ඒ object එක තමයි මෙතන අපි මේ this කියලා හඳුනා ගන්න. එතකොට මේ line එකෙන් වෙන්නේ අපේ ඒක object එකට මෙන්න මේ name කියන attribute එක add කරනවා. add කරලා ඒකේ initial value එක විදිහට මෙන්න මේ name කියන parameter එක assign කරනවා. පැහැදිලිද? ඉතින් ওই ටික තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඕකට තමයි අපි කියන්නේ මේ අපේ objects වල object වල attributes වලට initial values constructors පාවිච්චි කරලා assign කරනවා කියලා. පැහැදිලිද? හරි. දැන් අපි main file එකට ගිහිල්ලා object එක හැදෙන තැන බැලුවා. එතන අපේ මේ nimal කියන object එක දැන් create වෙනකොට construct එක call වෙනවා. මොකද්ද call වෙන construct එක? දැන් මේ construct එක call වෙනවා. හැබැයි මේ construct එකේ parameter එකක් තියෙනවා. ඒකට value එකකුත් අපි එවන්න ඕනේ. එහෙම එව්වේ නැත්නම් මේ call වෙන තැනින් එහෙම value එකක් අපි මෙතනට එව්වේ නැත්නම් අපිට error එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනට ඒ parameter එකට අදාළ value එක යවනවා. එහෙම නැත්නම් argument එක මෙතනින් දෙනවා. මම දෙනවා nimal කියන එක. එතකොට මේ nimal කියන object එක create වෙනකොට අපේ මේ construct එක call වෙනවා human class එකේ. මෙතන මේ තියෙන nimal කියන argument එක මේ තියෙන value එක පාස් වෙනවා මේ construct එකට මෙතන මේ name කියන parameter එකෙන් ඒ nimal කියන value එක ගන්නවා අරගෙන මේ line එකෙන් එනවා ඉතුරු වැඩේ මොකද්ද වෙන්නේ මේකෙන් වෙන්නේ අපේ object එකට ඒ nimal කියන object එකට name කියන attribute එක assign වෙලා add වෙලා name කියන attribute එක add වෙලා ඒකට මේ name කියන parameter එක assign වෙනවා මෙතන මේ name කියන්නේ මොකක්ද අර එව්ව nimal කියන නම හරිද ඒ string එක පැහැදිලිද දැන් අපි අපේ main file එකට ගිහිල්ලා මෙන්න මේක කමෙන්ට් කරමු මේකත් කමෙන්ට් කරමු ඊට පස්සේ මෙන්න මේ ලයින් එක විතරක් තියමු මේ ලයින් එකෙන් කලින් අපිට දුන්නේ මොකක්ද කලින් අපිට දුන්නේ null කියන output එක ඒ කියන්නේ අපේ nimal කියන object එකට name කියන attribute එක තිබුණාට ඒකට initial value එකක් නැහැ කියලා දැන් අපි ආයි මේක compile කරලා run කරමු මුලින්ම මම human file එක compile කරා ඊට පස්සේ main file එක compile කරා ඊට පස්සේ අපි අපේ main file එක run කරමු. එතකොට අපිට ඔන්න බලා ගන්න පුළුවන් nimal කියලා. මේ nimal කියන object එකේ name කියන attribute එකේ දැන් තියෙන initial value එක මොකක්ද? මෙන්න මේ nimal කියන එක. ඒක තමයි අපි මෙතනින් pass කරේ. පැහැදිලිද? ඉතින් ওই විදිහට අපිට කැමති තරමක් objects හදන්න පුළුවන්. මම kamal කියන object එකට මෙතන දෙනවා kamal කියලා. ඉතින් මේකත් ගිහිල්ලා මෙන්න මේ name කියන එකට name කියන parameter එකට ඇවිල්ලා එතනින් කමල් කියන ඔබ්ජෙක්ට් එකේ නේම් කියන ඇට්‍රිබියුට් එකට assign වෙනවා. ඉතින් ඕක තමයි සරලව මෙතනින් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි kamal.name කියලා print කරොත් අපි බලමු compile කරලා run කරලා
කම්පයිල් කරා රන් කරා දැන් අපිට බලා ගන්න පුළුවන් කමල් කියන ඔබ්ජෙක්ට් එකේ name කියන attribute එකේ initial value එක කමල් විදියට ඒ කියන්නේ මේ අපි pass කරපු value එක ඉතින් මේ විදියට අපි හදන හැම ඔබ්ජෙක්ට් එකකටම දැන් ඔයගලන්ට තේරෙනවා ඉතින් මේ අපේ class එකේ තියෙන attribute සහ behaviors තියෙනවා එහෙම නැත්නම් මේ variable සහ methods තියෙනවා කිසි ගැටලුවක් නැහැ අපි දැන් මෙහෙම කරමු අපි මේ මෙතන eat method එක පොඩ්ඩක් වෙනස් කරමු ඒකේ මම මේ he කියන එක අයින් කරලා नेम කියන ඇට්‍රිබියුට් එක අපේ මේ ක්ලාස් එකේ තියෙන නේම් කියන වේරියබල් එක මෙතනට කන්කැටිනේට් කරනවා ඊට පස්සේ මම දෙනවා මෙතන මේන් ෆයිල් එකට ඇවිල්ලා මම දෙනවා nimal.eat කියලා ඔය දැන් මම කෝල් කරේ අපේ මේ nimal ඔබ්ජෙක්ට් එකට අදාළ eat කියන බිහේවියර් එකට එහෙම නැත්නම් eat කියන මෙතඩ් එකට එතකොට මම මේක කම්පයිල් කරලා රන් කරොත් මට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද nimal is eating කියලා මොකද මේ ඇවිල්ලා nimal කියන ඔබ්ජෙක්ට් එකට අදාළ මෙතඩ් එක හරිද එතකොට මෙතන මේ නේම් කියන එක විදියට රීප්ලේස් වෙන්නේ මොකක්ද නිමල් කියන ඔබ්ජෙක්ට් එකේ නේම් කියන ඇට්‍රිබියුට් එක නේම් කියන ඇට්‍රිබියුට් එක හරිද එතකොට තමයි අපිට නිමල් ඉස් ඊටින් කියලා print වෙන දැන් මම ඊළඟට දෙනවා kamal.eat කියලා හරිද මම මේක ක්ලියර් කරන්න ඊට පස්සේ ඔන්න ආයි කම්පයිල් කරලා රන් කරනවා රන් කරාම kamal.eat කියන එකෙන් අපිට එන්නේ kamal is eating කියලා මොකද මේ අපි කෝල් කරේ kamal කියන ඔබ්ජෙක්ට් එකට අදාළ බිහේවියර් එකට එහෙම නැත්නම් මෙතඩ් එකට පැහැදිලිද එතකොට මෙතන මේ name කියන එක විදියට රීප්ලේස් වෙන්නේ kamal කියන ඔබ්ජෙක්ට් එකේ තියෙන name කියන ඇට්‍රිබියුට් එක ඒකයි අපිට මෙතන kamal is eating කියලා බලා ගන්න පුළුවන් උනේ ඉතින් ওই විදියට අපිට constructors එක වැඩ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔයගලන්ට classes, objects සහ constructors ගැන යම් කිසි අවබෝධයක් ඇති කියලා. හරි. හරි. අපි දැන් බලමු object oriented programming concept හතර ගැන. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් 4 pillars of OOP කියලා. ඉතින් object oriented programming වලදී ප්‍රධාන concept හතරක් තියෙනවා. ඉතින් මේ concept හතර ඉතාම වැදගත්. ඉතින් මේ concept වල මේ concept එක තමයි මුලින් තියෙන්නේ. ඊළඟට මේ concept එක එහෙම එහෙම කියලා පිළිවෙලක් නැහැ. හැබැයි මම මෙතනදී යම් කිසි හේතුවකට මම ඉන්හෙරිටන්ස් කියන තමයි ඔයගලන්ට මුලින්ම පැහැදිලි කරන්නේ. හරිද? එතකොට බලන්න මෙතන මම දාලා තිනවා ඉන්හෙරිටන්ස් lets one class acquire the properties and methods of another class. ඊට පස්සේ මම දාලා තිනවා parent child relationship කියලා. හරි. එතකොට ඉන්හෙරිටන්ස් යම් කිසි class එකකට ඉඩ සලසා දෙනවා තවත් class එකක තියෙන properties සහ methods access කරන්න සහ use කරන්න. ඕක තමයි ඉන්හෙරිටන්ස් කියලා කියන්නේ. සරලව හරිද හිතන්න A කියලා ක්ලාස් එකක් තියෙනවා ඒ ක්ලාස් එක B කියන ක්ලාස් එකේ ප්‍රොපර්ටිස් සහ මෙතඩ්ස් යූස් කරනවා හරිද A කියන ක්ලාස් එක තමයි යූස් කරන්නේ හරිද එතකොට මේ A කියන ක්ලාස් එකට අපිට කියන්න පුළුවන් චයිල්ඩ් ක්ලාස් එක කියලා B කියන ක්ලාස් එකට අපිට කියන්න පුළුවන් පේරන්ට් ක්ලාස් එක කියලා හරිද මේ A කියන එක චයිල්ඩ් ක්ලාස් එක එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඩිරයිව් ක්ලාස් එක එහෙම නැත්නම් සබ් ක්ලාස් එක ඔය විදිහට නම් කීපයක්ම තියෙනවා B කියන ක්ලාස් එකටත් parent class එක base class එක super class එක මේ වගේ නම් කීපයක්ම තියෙනවා හරිද ඒකයි මම මෙතන දාලා තින්නේ මේ parent child relationship කියලා හරිද මෙන්න මේ මෙයා parent මෙයා child පැහැදිලිද use කරන එක කෙනා හැමතිස්සෙම child ඔකයි කතන්දරේ inheritance වලදී හරි දැන් අපි මේක practically example එකකින් බලමු හරි හරි මම දැන් මෙතන මේ inheritance example එකට පාවිච්චි කරන්නේ අපි මෙච්චර වෙලා කතා කරපු human class එකම තමයි හරි මම මේ sample folder එක ඇතුලේ inheritance කියලා folder එකක් හදලා තිනෝ මේ inheritance folder එක ඇතුලේ මම human.java කියලා file එකක් හදන ඒක ඇතුලේ මම class එකක් හදනවා human කියලා මේ class එක ඇතුලේ මම integer type එකෙන් age කියලා එක variable එකක් දෙනවා ඊට පස්සේ eat කියලා එක method එකකුත් define කරගන්නවා මේ method එකේ body එක විදියට මම දෙනවා system.out.println ඊට පස්සේ දෙනවා මම he is eating කියලා. හරි. ඉතින් මේ විදියට අපි අපේ human class එක හදාගත්තා. ඊට පස්සේ මම මේ folder එක ඇතුළේම student.java කියලා තව file එකක් හදනවා. මේ file එක ඇතුළෙත් මම class එකක් හදනවා student කියලා. හරි. දැන් classes object පැත්තක තියලා හිතන්න මේ studentටත් අනිවාර්යයෙන්ම human කෙනෙක්ගේ ලක්ෂණ සහ හැසිරීම තියෙන්න ඕනේ. මොකද student කියන්නේ human කෙනෙක්.
එතකොට මේ human කියන class එකේ තියෙන age කියන attribute එක ඒ වගේම eat කියන behavior එක මේ දේවල් student ටත් තියෙන්න ඕනේ. ඒ නිසා මම මෙතනට දෙනවා extends human කියලා. හරිද? මේ කියන්නේ මේ highlight කරපු කොටසින් කියන්නේ student කියන class එක human කියන class එකේ child කෙනෙක්. ඒකයි මේ කියන්නේ. student කියන class එක human කියන class එකේ child කෙනෙක්. human කියන්නේ parent class එක student කියන්නේ child class එක. ඔන්න තියෙනවා parent child relationship එක. පැහැදිලිද? හරි. එතකොට මේ student කියන්නේ human ගේ child නම් student class එක පාවිච්චි කරලා අපි හදන හැම object එකකටම මේ human class එකේ තියෙන attributes සහ behaviors ටික තියෙනවා. හරිද? human class එකේ තියෙන ලක්ෂණ සහ හැසිරීම් ටික තියෙනවා. මොනවද? මෙන්න මේ age කියන attribute එක, ඒ වගේම මෙන්න මේ eat කියන behavior එක තියෙනවා. අපි student class එක පාවිච්චි කරලා හදන ඕනම object එකකට. මොකද මෙතන අපි කියලා තියෙනවා මොකක්ද? human කියන්නේ parent, student කියන්නේ යාගේ child. හරිද? එතකොට parent ගේ ලක්ෂණ සහ හැසිරීම් child ට තියෙනවා. ඉතින් ඔන්න ඕකට තමයි අපි කියන්නේ මේ සරලව inheritance කියලා. හරි. දැන් මම මේක ඇතුලේ මේ folder එක ඇතුලේම main.java කියලා file එකක් හදාගෙන ඒක ඇතුලේ class එකක් හදනවා main කියලා. ඒක ඇතුලේ මම අපේ main method එක දෙනවා. public static void main string args. මේක ඇතුලේ මම comment එකක් දාලා student type එකෙන් එහෙම නැත්නම් student class එකෙන් object එකක් හදනවා. create student object. හරි. ඔන්න මම දෙනවා type එක student කියලා. variable එකේ නම දෙනවා std කියලා. ඊට පස්සේ මම new student object එකක් මේ std කියන variable එකට assign කරනවා. පැහැදිලිද? හරි. දැන් මේ හැදිච්ච student type එකේ std කියන object එකට මේ parent class එකේ එහෙම නැත්නම් human class එකේ තියෙන age කියන attribute එක ඒ වගේම eat කියන behavior එක මේ දෙකම තියෙනවා. හරි. අපි දැන් මේ std කියන object එකේ තියෙන මේ eat කියන behavior එක use කරලා බලමු. හරි. ඔන්න මම std.eat කියලා දුන්නා. ඊට පස්සේ මම අපේ terminal එකේ student file එක compile කරනවා. ඉතින් ඒකම human file එකත් compile වෙනවා. මොකද මෙතන මේ parent child relationship එක නිසා. හරි. ඊට පස්සේ මම compile කරනවා අපේ main file එක. ඊට පස්සේ අපේ main file එක මම run කරනවා. එතකොට බලා ගන්න පුළුවන් output එක he is eating කියලා. හරිද? මෙන්න මේ std.eat කියන එකෙන් ආපු output එක තමයි මේ තියෙන්නේ. හරිද? std object එකේ තියෙන eat behavior එකේ output එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තිබිච්ච output එකම තමයි ඒ. මේ parent ගේ තිබිච්ච behavior එකම තමයි ඒ කියන්නේ අපේ std කියන student object එකටත් add වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් මම මේ parent ගේ age කියන එකට age කියන attribute එකට එහෙම නැත්නම් variable එකට 20 කියලා value එකක් දෙනවා. හරිද? දැන් මෙතන අපේ මේ std කියන object එක හැදෙනකොට age කියන attribute එක ඒකට assign add වෙනවනේ. එක්කම eat කියන behavior එකක් add වෙනවා. හරිද? age කියන attribute එක ඒකට add වෙනකොට දැන් 20 කියන එක ඒකේ initial value එක විදිහට add වෙනවා. දැන් අපි system.out එකක් දාලා මේ std කියන object එකේ age කියන attribute එක print කරොත් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ attribute එකේ initial value එක විදිහට මොකක්ද 20 කියන එක. ඔන්න මම compile කරනවා. ඊට පස්සේ ඔන්න run කරා. දැක්කනේ std කියන object එකේ age කියන attribute එකේ initial value එක 20. හරිද? eat කියන behavior එකෙන් print වෙන්නේ he is eating කියලා. දැක්කනේ මේ std කියන student object එකට මේ human object එකේ තිබිච්ච හැම attribute එකක්ම behavior එකක්ම automatically add වෙනවා. මොකක් නිසාද? මෙන්න මේ කතන්දරේ නිසා. මෙන්න මේ child parent relationship එක නිසා. හරිද? ඉතින් මම හිතනවා දැන් ඔයගලන්ට idea එකක් එන්න ඇති මොකද්ද මේ කිව්වේ කියලා. ඉතින් මෙන්න මේකට තමයි අපි inheritance කියලා කියන්නේ. හරිද? parent child class එක පාවිච්චි කරලා අපි හදන object වලට පුළුවන් parent class එකේ තියෙන attributes සහ behaviors access කරන්න. අපි child class එක පාවිච්චි කරලා හදන හැම object එකකටම parent class එකේ තියෙන attributes සහ behaviors තියෙනවා. ඒ ටික by default add වෙනවා. ඔන්න ඔකයි කතන්දරේ inheritance වල. හරි. හරි. අපි දැන් මේ student කියන child class එක ඇතුළෙත්
integer type එකෙන් marks කියලා variable එකක් හදමු ඊට පස්සේ learn කියලා method එකකුත් define කරගමු මේ method එකේ body එක විදිහට මම system.out එකක් දාලා දෙනවා he is learning කියලා හරි දැන් අපි මේ විදිහට student class එක පාවිච්චි කරලා object එකක් හදනකොට මේ object එකේ තියෙනවා මේ student class එකේ තියෙන attributes සහ behaviors ඔක්කොම ඒ වගේම මේ student class එකේ parent ගේ තියෙන attributes සහ behaviors ඔක්කොම එතකොට මෙතන අපි std.eat කියන එකෙන් අපි eat method එක use කරලා බලුවා student std object එකේ තියෙන ඒකම මෙතනින් අපි age කියන attribute එක print කරලා බලුවා std object එකේ තියෙන දැන් අපි මෙන්න මෙතනින් හදපු මෙන්න මේ marks කියන මෙන්න මෙතන අපේ student class එකෙන් අපේ std object එකට ආපු මෙන්න මේ marks කියන attribute එක සහ learn කියන method එක use කරලා බලමු හරිද මම මෙතනට දෙනවා learn කියලා මෙතනට දෙනවා marks කියලා පැහැදිලිද දැන් මම compile කරනවා අපේ student file එක ඊට පස්සේ මම compile කරනවා අපේ main file එක දැන් මම අපේ main file එක run කරනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා he is learning කියලා ඒ කියන්නේ අපේ අර learn method එක ඔන්න දැන් call වෙලා තියෙනවා හරිද ඒ learn method එක අපේ මේ std object එකට add වෙලා තියෙනවා පැහැදිලිද එතකොට මේ std object එකට add වෙලා තියෙන marks කියන attribute එකේ value එක අපි දැන් print කරන්න උත්සාහ කරා එතකොට අපිට print වෙන්නේ බිඳුව කියලා මොකද මෙතන මේ marks කියන variable එක තිබුණාට ඒකට value එකක් නැහැ ඉතින් ඒක අපේ std object එකට add වෙනකොට initial value එකක් එක නෙමෙයි add වෙන්නේ ඒ නිසා තමයි මෙතන අපිට මේ බිඳුව කියලා පෙන්නන්නේ මේ marks කියන attribute එක print කරන්න උත්සාහ කරනකොට හරි ඉතින් හරි අපි දැන් මේ inheritance එක constructor උත් use කරලා බලමු ඉතින් constructors උත් අපිට මෙතනදි වැදගත් වෙනවා මම ඒක ඔයගලන්ට පාවිච්චි කරන අතරවාරදීම පැහැදිලි කරන්න මම මුලින්ම අපේ student class එකට ගිහිල්ලා एक ऐतुले मामा कमेंट टेक अगदा आनो कंस्ट्रक्टर किया इड वासे माँग उन्ना कंस्ट्रक्टर का खा देनो मेरे घर माँ पैरामीटर्स देगा देनो एज के ले का इलाट माँ देनो मार्क्स के ला ताव पैरामीटर का मैं कहतु इड वासे मामा सुपर कीवर्ड देगा पाविच्ची करूँ ना हमने तां सुपर मेथड देगा कॉल करना मामा एके आर्गुमेंट के दिए देनो एज के ना पे में पैरामीटर का इड वासे मामा दिस डॉट मार्क्स समानाई मार्क्स කියලා දෙනවා. ඉතින් මේ ලයින් එකේ වෙනද මම කලින් පැහැදිලි කරා ඔයගලන්ට. හරි. ඊට පස්සේ අපි අපේ main file එකට ගිහිල්ලා මේ object එක හැදෙන තැනට ගියොත් මෙතන මේ අපේ student object එක හැදෙනකොට අපේ මේ class එකේ student class එකේ තියෙන construct එක ඔන්න call වෙනවා. මේ construct එකේ parameters දෙකක් තියෙනවා. මේ parameters දෙකට arguments එහෙම නැත්නම් values අපි මෙතන දුන්නේ නැත්නම් අපිට errors බලා ගන්න පුළුවන්. ඒ නිසා මම 2580 කියන values පිළිවෙලින් මෙතනට දෙනවා. එතකොට මේ construct එක student class එකේ තියෙන construct එක call වෙනකොට 25 කියන එක age කියන parameter එකටත් marks කියන එක අපේ මේ 80 කියන එක අපේ marks කියන parameter එකටත් යනවා. එතකොට ඔන්න මේ construct එක ඇතුලේ මම super method එක call කරනවා. අපි super method එක පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් super keyword එක පාවිච්චි කරන්නේ super class එකේ. එහෙම නැත්නම් parent class එකේ methods එහෙම නැත්නම් constructors access කරන්න. ඉතින් මෙතනදි මම මේ පාවිච්චි කරන්නේ super keyword එක අපේ මේ parent class එකේ තියෙන construct එක access කරන්න. හරි. එතකොට දැන් මම super අපේ මේ super class එකට ගිහිල්ලා එහෙම නැත්නම් අපේ parent class එකට ගිහිල්ලා comment එකක් දානවා constructor කියලා දාලා construct එකක් හදනවා. මේකට මම parameter එකක් දෙනවා int age කියලා. මේක ඇතුලේ මම this dot age සමානයි age කියලා දෙන්න. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මෙතනින් දැන් super method එක call කරනකොට pass වෙනවනේ age කියන මේ අපේ parameter එක. හරිද? ඒ කියන්නේ අපි යවපාර 25 කියන එක. ඒ 25 කියන එක එහෙම නැත්නම් මේ age කියන parameter එක මෙන්න මේ construct එකේ age කියන parameter එක විසින් ගන්න. අරගෙන අපේ මේ ඔබ්ජෙක්ට් එකට std ඔබ්ජෙක්ට් එකට age කියන ඇට්‍රිබියුට් එක ඇඩ් වෙලා ඒකට මෙන්න මේ age කියන පැරාමීටර එක ඉනිෂියල් වැලියු එක විදිහට assign වෙනවා. ඕක තමයි වෙන්නේ. හරිද? එතකොට මෙතනින් වෙන්නේ
अपे मे एस टी डी की ऑब्जेक्ट के मार्क्स की अट्रिब्यूट अड्डेला एक इनीशियल वैल्यू विधि मेथन मेथन टाप मेन मे असू की इनवे वोट तम एट अभी मेक कंपाइल कर ला आई कंपाइल कर ला जावा सी हरी इट बस अभी आई कंपाइल कर आप मेन फाइल लेगा इट बस अभी मेन फाइल लेकर रन करो अभी दम बलागन बोलो देखा नहीं मेतन इंगेनवा मेतन में मेन में लाइन के एसटीडी डॉट एच की एसटीडी ऑब्जेक्ट के तीन एच की एट्रिब्यूट के वैल्यू की दिया अभी दम बलागन बोलो विजिबा की एक अभी पास करें मेतनी एतकोट ए पास मेतन टगिया एतनी मेतन टगिया मेतन टगिया मेतन तम अपे ऑब्जेक्ट के एच की एट्रिब्यूट के वैल्यू एक विधि ए विसीपाह की सैटू ने हरद एतकोट मेतन दिन मेन मे एस टी डी डॉट मार्क्स की प्रिंट कराम अपे स्टूडेंट ऑब्जेक्ट के मैंने एस टी डी ऑब्जेक्ट के तीन एस टी डी ऑब्जेक्ट के मार्क्स की एट्रिब्यूट के वैल्यू एक विधि आप असू की बलागन बुलवा ये तम मेन मेक मेक मेतन टिया एतनी मेतन टी अपे एस टी डी ऑब्जेक्ट के मार्क्स की एट्रिब्यूट के इनीशियल वैल्यू के विधिया सेट्टुना पहले थिंग ओन नो विधि आप कंस्ट्रक्टर ओण तनक यूज कराने पुलवा हरिद हरि अभी तेम बल मेथड ओवर राइडिंग एतकोट मे मेन मेथड के अतुल मेन मे लाइन ने अभी मेचर आउटपुट के विधिया लादुर्णी He is eating की ने एक ऊने अपे स्टूडेंट क्लास के पावे चिकल एस टी डी की ऑब्जेक्ट खाद न कोट अपे स्टूडेंट क्लास के मैंने तन चाइल्ड क्लास के तीन मे एट्रिब्यूट के साथ मे बिहेवियर का ए ऑब्जेक्ट के एड नो एवं गेम पेरेंट क्लास के मैंने तन ह्यूमन क्लास के तीन मे एट्रिब्यूट के साथ मे ईट की ने बिहेवियर का अपे ऑब्जेक्ट के एड नो एतोट मे लाइन के अपे यूज करे अन्ने एड एच ईट की ने बिहेवियर एक आई अपे आउटपुट के ही इज ईटिंग की बलागन पुलवांगने पहले मेन मे आउटपुट के हरने එතකොට දැන් මම කරන්නේ අපේ parent class එකේ තියෙන eat කියන method එක copy කරලා අරගෙන ගිහිල්ලා child class එකේ paste කරනවා මම මෙතනට දෙනවා student කියලා හරිද ඔන්න දැන් ආයේ අපේ main method එක execute වෙනකොට මේක ඇතුලේ ඔන්න අපේ student class එක පාවිච්චි වෙලා std කියලා object එකක් හැදෙනවා දැන් අර වගේම අපේ student class එකේ තියෙන attributes සහ behaviors අපේ std object එකට add වෙනවා इतनी मेतन तीन मे अट्रिब्यूट मेन मे बिहेवियर्स देखम अपे एस टी डी की ऑब्जेक्ट अड्डन इट पास अपे पेरेंट क्लास तीन मेन मे अट्रिब्यूट विरा अपे एस टी डी की ऑब्जेक्ट अड्डी मेके अड्डी ने मुखद दीट की बिहेवियर का मेथड मेथड अपे मे एस टी डी ऑब्जेक्ट अड्डी इवरा मुखदे अड्डे मेथड ये बिहेवियर का मेन मेक चाइल्ड क्लास के तीन मेन मे ईट की बिहेवियर का मे मेथड पहले එතකොට මේ ලයින් එකෙන් කියන්නේ අන්නේ ඇඩ් වෙච්ච ඊට් කියන බිහේවියක එහෙම නැත්නම් මේ මෙතඩ් එක යූස් කරන්න එහෙම නැත්නම් කෝල් කරන්න කියලා. එතකොට අපි කම්පයිල් කරලා බලුවොත් ආයි ස්ටුඩන්ට් ෆයිල් එක ඒ වගේම අපේ මේන් ෆයිල් එක ඔන්න මං රන් කරනවා අපේ මේන් ෆයිල් එක දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ලයින් එකෙන් අවුට්පුට් එක එනවා මොකක්ද ස්ටුඩන්ට් ඉස් ඊටින් කියලා. ඒ කියන්නේ මෙන්න මේ අවුට්පුට් එක. පැහැදිලිද? එතකොට මෙතෙන් දිනුනේ මොකක්ද අපේ චයිල්ඩ් ක්ලාස් එකේ තියෙන මෙන්න මේ eat කියන මෙතඩ් එක විසින් parent ක්ලාස් එකේ එහෙම නැත්නම් human ක්ලාස් එකේ තිබිච්ච තියෙන මෙන්න මේ eat කියන මෙතඩ් එක මොකක් කරලාද රීප්ලේස් කරලා එහෙම නැත්නම් මේකට අපි කියනවා override කරලා කියලා හරිද ඉතින් ඕක තමයි සරලව අපි method overriding කියලා කියන්නේ මම මෙතනට ඔන්න comment එකකුත් දෙනවා this will override this will override human dot eat human class එකේ තියෙන eat කියන method එක මේ method එක විසින් override කරනවා කියලා ඔන්න මම comment එකකුත් දුන්නා. පැහැදිලිද? ඉතින් මම හිතනවා දැන් ඔයගලන්ට override කියන්නේ method override කියන්නේ මොකක්ද කියලා idea එකක් එන්න ඇති කියලා. ඉතින් මේ දේවල් ටික තමයි අපිට මූලික වශයෙන්ම inheritance වලදී කතා කරන්න තියෙන්නේ මම හිතනවා ඔයගලන්ට idea එකක් ඇති කියලා දැන් inheritance ගැන. හරි. අපි දැන් බලමු abstraction කියන object oriented programming concept එක ගැන. එතකොට මෙතන මම දාලා තිනවා showing the relevant details and hiding all the back end or internal details. So when you call the function you don't have to understand exactly what it is doing. හරිද? සරලවම abstraction කියලා කියන්නේ
අදාළ නැති බෑක්එන්ඩ් එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල්ස් හයිඩ් කරලා ඉන්ටර්නල් ඩීටේල්ස් හයිඩ් කරලා අදාළ දේ විතරක් පෙන්නන එකට. පැහැදිලිද? අදාළ නැති බෑක්එන්ඩ් එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් එහෙම නැත්නම් ඉන්ටර්නල් ඩීටේල්ස් හයිඩ් කරලා අදාළ දේ විතරක් පෙන්නන එකට. ඕකට තමයි සරලව ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. ඉතින් හිතන්න අපි දැන් ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා කියලා හිතන්න අපි මැත් ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් මැත් ලයිබ්‍රරි එක කවුරු හරි කලින් හදලා තිනවා. ඉතින් ඒකේ තියෙන ෆන්ක්ෂන් එකක් අපි දැන් කෝල් කරමු. එතකොට අපිට මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරන එක. ඒක තමයි අපි දැනගන්න ඕනේ. අපිට අවශ්‍ය නැහැ මේ ෆන්ක්ෂන් එකේ ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල්ස්. එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එකේ බෑක්එන්ඩ් එකේ තියෙන්නේ මොනවද ඉන්ටර්නල් ඉන්ටර්නල් ඩීටේල්ස් මොනවද කියලා අපිට අවශ්‍ය නැහැ. අපිට අදාළ නැහැ. අපි දැනගන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්න. එතකොට අපිට දෙන්න ඕනේ අපිට පෙන්නන්න ඕනේ මේ ෆන්ක්ෂන් එකේ නම. එතකොට අපිට පුළුවන් ෆන්ක්ෂන් එක කෝල් කරන්න. එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එකේ සම්පූර්ණ ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල්ස් ටික අපිට පෙන්නලා වැඩක් නැහැ නේ. පැහැදිලිද? ඔන්න ඔයගේ කතන්දරයක් තමයි මෙන්න මේ ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල්ස් එහෙම නැත්නම් බෑක්එන්ඩ් එකේ තියෙන ඩීටේල්ස් ටික හයිඩ් කරලා අදාළ දේවල් ටික විතර ඩිස්ප්ලේ කරන. අදාළ දේවල් ටික විතර පෙන්නන. හරි, අපි දැන් මේකත් උදාහරණකින් බලමු. හරි, අපි දැන් මේ එක්සැම්පල් එකට පාවිච්චි කරන්න යන්නේ මෙච්චර වෙලා කතා කරපු හියුමන් ක්ලාස් එකම තමයි. ඉතින් මම සාම්පල් ෆෝල්ඩර් එක ඇතුලේ ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා ෆෝල්ඩර් එකක් හදලා තිනවා. මේ ඇබ්ස්ට්‍රැක්ෂන් ෆෝල්ඩර් එක ඇතුලේ මම දැන් ෆයිල් එකක් හදනවා human.java කියලා. මේ ෆයිල් එක ඇතුලේ මම දැන් ක්ලාස් එකක් හදනවා human කියලා. මේ ක්ලාස් එක ඇතුලේ මම boolean type එකෙන් වේරියබල් එකක් හදනවා is married කියලා. මම ඒකට ඉනිෂියල් වැලියු එක විදිහට true කියලා දෙනවා. ඊට පස්සේ මේ ක්ලාස් එක ඇතුලේ මම drink කියන මෙතඩ් එක define කරනවා. මේ මෙතඩ් එකේ body එකේ මම system.out එකක් දාලා දෙනවා he is drinking කියලා. හරි, ඉතින් මේ විදිහට අපි අපේ human class එක හදාගත්තා. ඊට පස්සේ මේ folder එක ඇතුළේ මම employee.java කියලා ෆයිල් එකකුත් හදනවා. මේ ෆයිල් එක ඇතුළෙත් මම class එකක් හදනවා employee කියලා. මේ class එක ඇතුළෙත් මම integer type එකෙන් salary කියලා variable එකක් හදලා මේකේ initial value එක විදිහට 25000 කියන එක දෙනවා. ඊට පස්සේ work කියලා method එකක් මේක ඇතුළේ මම define කරනවා. මේකේ body එකටත් මම system.out එකක් දාලා දෙනවා he is working කියලා. හරි, දැන් මම මෙතනට inheritance use කරනවා. එතකොට මම කරන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා extends keyword එක පාවිච්චි කරලා දෙනවා අපේ parent class එකේ නම. මේ අපි කරේ human කියන class එක employee කියන class එකේ parent බවට පත් කරපු එක. එතකොට මේ employee කියන child එහෙම නැත්නම් මේ child class එක පාවිච්චි කරලා හදන හැම object එකකටම අපේ මේ child class එකේ තියෙන attributes සහ behaviors තියෙනවා වගේම parent class එකේ එහෙම නැත්නම් human class එකේ තියෙන attributes සහ behaviors උත් තියෙනවා. හරි, අපි දැන් මේ folder එකේම main.java කියලා file එකක් හදමු. මේක ඇතුලෙත් මම class එකක් හදනවා main කියලා. මේ class එක ඇතුලේ මම අපේ main method එක දෙනවා public static void main. ඊට පස්සේ අපි parameter එකක් දෙනවා, මෙතන array එකක් දෙන්නේ. හරි, ඊට පස්සේ මේක ඇතුලේ මම අපේ මේ human class එක පාවිච්චි කරලා object එකක් හදනවා. මුලින්ම මම දෙනවා type එක, ඊට පස්සේ variable name එක දෙනවා මම human කියලා. ඊට පස්සේ new human object එකක් මම අපේ මේ variable එකට assign කරනවා. දැන් මේ හැදිච්ච human object එකට මේ human class එකේ තියෙන මේ attribute එක සහ මේ behavior එක මේ දෙකම තියෙනවා. හරිද? එතකොට අපි දැන් ඒවා use කරමු. මම human.drink කියලා දෙනවා. එතකොට අපිට drink method එක use කරන්න පුළුවන්, එහෙම නැත්නම් call කරන්න පුළුවන්. ඊට පස්සේ system.out එකක් දාලා අපි මේ human කියන object එකේ තියෙන is married කියන attribute එක print කරමු. හරි, දැන් මම ඔන්න ටර්මිනල් එකේ අපේ employee file එක මුලින්ම compile කරනවා. ඊට පස්සේ එකම අපේ human file එකත් compile වෙනවා automatically. ඊට පස්සේ main file එක compile කරනවා. ඊට පස්සේ අපි main file එක run කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ line එකේ he is drinking කියලා output එක එනවා. ඊට පස්සේ මේ human object එකේ තියෙන is married කියන attribute එකේ initial value එක විදිහට අපිට true කියලා එනවා. පැහැදිලිද? හරි, ඊළඟට අපි අපේ මේ employee class එක පාවිච්චි කරලා තව object එකක් හදමු emp කියලා. මේකට ඔන්න මං අපේ මේ හදන new employee object එක assign කරනවා මේ emp කියන variable එකට. ඊට පස්සේ දැන් මේ හදපු emp කියන object එකට අපේ මේ employee class එක එහෙම නැත්නම් child class එකේ තියෙන
attributes සහ behaviors ඔක්කොම තියෙනවා. ඒ වගේම මේ human class එකේ තියෙන attributes සහ behaviors ඔක්කොමත් තියෙනවා. අපි දැන් ඒවා use කරමු. මම දෙනවා මුලින්ම emp.work කියලා. මේ work කියන්නේ අපේ child class එකේ තියෙන method එක. එහෙම නැත්නම් behavior එක. ඊට පස්සේ මම දෙනවා emp.drink කියලා. drink කියන එක parent class එකේ. ඊට පස්සේ මම system.out එකක් දාලා දෙනවා emp.salary කියලා. දැන් අපි මේ emp object එකේ කියන emp object එකේ තියෙන salary කියන attribute එක print කරා print කරන්න යන්නේ. ඊට පස්සේ දෙනවා මං emp.isMerit කියලා. මේ අපි print කරන්න යන්නේ emp object එකේ තියෙන isMerit කියන attribute එක. හරි. දැන් මං ආයෙ ඔන්න මේවා compile කරලා run කරනවා. එතකොට අපිට output එක බලා ගන්න පුළුවන්. මේ line එකෙන් he is working කියලා, මේ line එකෙන් he is drinking කියලා. එතකොට salary කියන attribute එකේ initial value එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 25000 කියන එක. ඒ වගේම emp කියන attribute එක මේ isMerit කියන attribute එකේ initial value එක විදිහට අපිට බලා ගන්න පුළුවන් true කියන එක. පැහැදිලිද? ඉතින් මේ දේවල් ටික මම දැන් කරේ අපිට කෙලින්ම abstraction වලට ගාන්ට පාර හදා ගන්න. හරිද? ඉතින් මේ දේවල් ගැන දැන් ඕගොල්ලෝ දැන්ටවත් දන්නවනේ මම මේ කරා වුණාට. හරි. අපි දැන් බලමු abstraction ගැන. හරියටම බලමු abstraction ගැන. හරිද? මේ ටික මේ abstraction වලට අදාළ දේවල් නෙමෙයි. මම එතනට එන්න පාර හදා ගන්න තමයි මේ ටික කරේ. පැහැදිලිද? හරි. හරි. අපි දැන් මෙතන හොඳට බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන මේ human class එක විතරක් පාවිච්චි කරලා හදන object වලින් අපිට වැඩක් නැහැ කියලා. ඉතින් ඇත්තටම ඕනම human කෙනෙක් ගත්තොත් එයාට type එකක් තියෙනවා. එක්කෝ එයා student කෙනෙක් නැත්නම් එයා employee කෙනෙක් නැත්නම් එයා politician කෙනෙක් මේ වගේ type එකක් තියෙනවා. ඉතින් මෙතන මේ human class එක ඇවිල්ලා generic class එකක්. මේක specific නෑ. මේක පොදුයි. human කෙනෙක්ටත් මේ class මේ student කෙනෙක්ටත් මේ class එක පොදුයි. employee කෙනෙක්ටත් මේ human class එක පොදුයි. politician කෙනෙක් ගත්තත් එයාටත් මේ human class එක පොදුයි. ඉතින් මේ නිසා මේක ඇවිල්ලා generic class එකක්. ඉතින් අපිට මේ human class එක පාවිච්චි කරලා හදන object වලින් මෙතෙන්දී ඇත්තටම වැඩක් නැහැ. ඉතින් උදාහරණයක් විදිහට අපි මේ employee කියන child මේ human ගේ child ලා පාවිච්චි කරලා හදන මෙන්න මේ object එක හැදුවට පස්සේ මේ object එකට කොහොමත් මේ human class එකේ දින attributes සහ behaviors එනවා. හරිද? ඒ කියන්නේ මේ object එක ඇවිල්ලා human කෙනෙක්. ඒ වගේම එයා employee කෙනෙක්. පැහැදිලිද? ඉතින් ආයි අපිට අමුතු වෙන human class එක පාවිච්චි කරලා මේ attributes සහ behaviors තියෙන object හදලා වැඩක් නැහැ. පැහැදිලිද? මේ අවස්ථාවේදී අපිට ඇත්තටම මේක පළක් නැහැ. ඒ නිසා අපි මේ human class එක abstract class එකක් බවට පත් කරනවා. මම මෙතනට දෙනවා abstract keyword එක. දැන් මේ human class එක abstract class එක. ඉතින් abstract class එකක් අපිට instantiate කරන්න බෑ. ඒ කියන්නේ abstract class එකක් පාවිච්චි කරලා අපිට objects හදන්න බෑ. ඒ වගේම මේ abstract classes වලට sub classes එහෙම නැත්නම් මේ child classes තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ abstract classes inheritance වලට support කරනවා. පැහැදිලිද? හරි. අනිත් කාරණය අපි මේ human class එක abstract class එකක් කළා කියලා අපි මේ human ගේ child ව පාවිච්චි කළා හදන objects වලට මේ human ගේ තියෙන attributes සහ behaviors ලැබෙන එක වලකින්නේ නැහැ. හරිද? ඒකත් මතක තියාගන්න. හරි. දැන් මම කියවනේ abstract class එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඒක දැන් මෙතනින් මෙහෙම comment එකකින් දෙන්න. හරි. දැන් මම terminal එකට ගිහිල්ලා මේ ටික ආයි compile කරනවා. මුලින්ම මම අපේ employee ෆයිල් එක compile කරනවා. ඊට පස්සේ අපේ main ෆයිල් එක මම compile කරනවා. එතකොට main ෆයිල් එක compile කරනකොට ඔයාලට error එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. Human is abstract cannot be instantiated. Human class එක abstract class එකක් නිසා මේගොල්ලෝ අපිට කියනවා අපිට බෑ human class එක පාවිච්චි කරලා මේ විදිහට object හදන්න. පැහැදිලිද? ඒකයි මේ error එක ඉන්නේ. ඒ නිසා මම මෙන්න මේ ටික comment කරනවා. හරි. දැන් මේ human class එක එහෙම නැත්නම් මේ අපේ abstract class එක ඇතුලේ අපිට ඕන තරම් variables හදන්න පුළුවන්, methods හදන්න පුළුවන්, මේ විදිහට normal methods කිසි අවුලක් නැහැ. හැබැයි තව විශේෂ දෙයක් තියෙනවා මේ abstract classes ඇතුලේ අපිට පුළුවන් abstract methods declare කරන්න. මම method එකක් වොන්න හදනවා, declare කරනවා, run කියලා. හරිද? declare කරන්න විතරයි පුළුවන්. define කරන්න බෑ. ඒ කියන්නේ මේ විදිහට implement කරන්න බෑ. පැහැදිලිද? abstract class එකක් ඇතුලේදී අපිට මේ විදිහට abstract method එකක් implement කරන්න බෑ. අපිට පුළුවන් declare කරන්න විතරයි. එතකොට abstract method එකක් කියලා කියන්නේ abstract class එකක් ඇතුලේ declare කරන්න පුළුවන්, ඒ වගේම implement කරන්න බැරි methods වලට. ඒ වගේම abstract method එකක් අපි abstract class එකක් ඇතුලේ declare කරාම අනිවාර්යයෙන්ම ඒ declare වෙච්ච method එක override වෙන්න ඕන. ඉතින් ඒ override වැඩේ සිද්ධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ class එකේ
චයිල්ඩ් කෙනෙක්ගේ පැහැදිලි හරි එතකොට මම දැන් මේ ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ් එක ගැන කිව්ව කතන්දරෙත් මම මෙතන මෙහෙම පොඩි කමෙන්ට් එකකින් දෙන්න හරි දැන් මම ආයි මෙහෙම දීදි ඔන්න කම්පයිල් කරනවා මුලින්ම එම්ප්ලොයි ෆයිල් එක කම්පයිල් කරනවා එතකොට ඔන්න එනවා error එක එතකොට එනවා employee is not abstract and does not override abstract method run in human හරිද මේ human class එකේ child නෙමේ employee කියන්නේ එතකොට මේ employee class එක abstract class එකක් නෙමේ එතකොට මෙතන මෙතන error එකෙන් එන්නේ මේගොල්ලෝ අහනවා ඇයි ඔයා human class එකේ ඒ කියන්නේ මේ employee class එකේ parent git තියෙන abstract method එක human class එක ඇතුලේ define කරේ නැත්ද කියලා පැහැදිලිද ඒ කියන්නේ මේ abstract method එක මේ run කියන abstract method එක ඇයි human class එක මේ employee class එක පාවිච්චි කරලා override කරේ නැත්ද කියලා පැහැදිලිද ඒකයි මේ error එකෙන් ඒ නිසා ඔන්න අපි අපේ අර run කියන abstract method එක මේක ඇතුලේ ඔන්න define කරනවා මම දෙනවා void run කියලා ඉතින් මට මේක implement කරනකොට කැමති දෙයක් දෙන්න පුළුවන් මම දෙන්නම් දැන්ට මෙතනට he is running කියලා හරි ඔන්න ඔහම දුන්න පැහැදිලිද ඔන්න දැන් ගැටලුව හරි දැන් අපේ මේ abstract class එකේ එහෙම නැත්නම් human class එකේ තියෙන run කියන abstract method එක මේ declare කරලා තියෙන method එක අපේ මේ human class එකේ child ගේ එහෙම නැත්නම් මේ employee class එක ඇතුලේදී මොකක් වෙලාද define වෙලා තියෙන implement වෙලා තියෙන හරිද ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඉතින් මෙතන තියෙන declaration එක implementation එක කොහෙද තියෙන්නේ ඒක හැංගිලා තියෙන්නේ ඒක තියෙන්නේ කොහෙද employee ගේ ඇතුලේ මෙයාගේ child ගේ ඇතුලේ හරිද මේ තියෙන implementation එක මේ තියෙන declaration එක හරිද මේ මොකක්ද මේ කතන්දරේ මොකක්ද මේක තමයි abstraction කියලා කියන්නේ හරිද මම abstraction වලදී කිව්වේ අපේ implementation details hide කරලා අවශ්‍ය දේවල් විතරක් පෙන්වන එක කියලා ඉතින් මෙන්න මේ declaration එක විතරයි අපිට මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ implementation එක තියෙන්නේ කොහෙද ඒක තියෙන්නේ මෙතන හරිද ඇත්තරම මේ method එකෙන් අපේ මේ abstract method එක override වෙනවා ඒකයි වෙන්නේ හරිද දැන් තේරුණානේ implementation එක මේ declaration එක මෙතන implementation එක මෙතන හරි දැන් අපි මේ employee class එක පාවිච්චි කරලා object එකක් හදනකොට ඒ object එකට අපේ මේ run කියන behavior එකක් තියෙනවා. අපිට දැන් ඒක මෙතන use කරන්න පුළුවන්. ඔන්න මම ඒක use කරමු. run. හරිද? ඔන්න මේක compile කරනවා මම. මේ ඔක්කොම compile කරනවා අය. compile කරලා ආයි අපේ main file එකත් compile කරලා ඔන්න run කරනවා හරි දැක්කනේ output එක එනවා මොකක්ද මේ line එකෙන් එනවා he is running කියලා ඒ කියන්නේ අපේ මේ මෙන්න මේ run method එකේ තිබිච්ච output එක run method එකේ print වෙන්න කියලා දීපු text එක පැහැදිලිද ඉතින් දැන් තේරෙනව නේද අපිට abstraction පාවිච්චි කරන්න පුළුවන් විදිය ඉතින් මම හිතනවා ඔයගලන්ට දැන් abstraction ගැන ඔන්න idea එකක් එන්න ඇති කියලා හරි හරි අපි දැන් බලමු encapsulation කියන object oriented programming concept එක ගැන මෙතන මම දාලා තිනවා removing access to data members of your code and making them private is exactly what encapsulation is all about ඊට පස්සේ වරහන් ඇතුලේ මම දාලා තිනවා often times people refer to it as data hiding encapsulation කියලා කියන්නේ සරලව අපේ code එකේ තියෙන data members එහෙම නැත්නම් variables වල access අයින් කළා ඒවා private කරන එකට පැහැදිලිද එතකොට මේ data members එහෙම නැත්නම් මේ variables අපි මෙතනදි methods එක bundle කරනවා. එතකොට මේ methods පාවිච්චි කරලා තමයි අපිට ඒ data members එහෙම නැත්නම් ඒ variables access කරන්න වෙන්නේ. ඕක තමයි සරලවම encapsulation වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදි මේ data members එහෙම නැත්නම් variables එක ගනුදෙනුවක් තියෙන නිසා තමයි අපි මේකට සමහරක් වෙලාවට data hiding කියලා කියන්නේ. පැහැදිලිද? හරි. අපි දැන් මේ encapsulation කියන්නේ මොකක්ද කියලා practical example එකකින් පැහැදිලි කරගන්න කලින් අපි දැනගන්න ඕනේ මොනවද access modifiers කියන්නේත් කියලා. හරි අපි දැන් බලමු access modifiers කියන්නේ මොනවද කියලා. එතකොට access modifiers කියන්නේ මොනවද කියලා මම මෙතන දාලා තිනවා. Access modifiers are keywords in object oriented languages that set the accessibility of classes, methods and other members. එතකොට access modifiers කියලා කියන්නේ object oriented programming languages වල තියෙන keywords වර්ගයක්. මේ access modifiers පාවිච්චි කරලා අපිට පුළුවන් access privileges දෙන්න classes වලට ඒ වගේම methods වලට ඒ වගේම variables වලට එතකොට මේ access privilege දෙනවා කියලා කියන්නේ
අපි යම්කිසි ක්ලාස් එකකට එහෙම නැත්නම් මෙතඩ් එකකට එහෙම නැත්නම් වේරියබල් එකකට ඇක්සස් කරන්න පුළුවන් කාටද කියලා දෙන එක. එතකොට ඇක්සස් මොඩිෆයර් එකෙන් මොඩිෆයර් එකට අපේ මේ ක්ලාස් එක එහෙම නැත්නම් වේරියබල් එක එහෙම නැත්නම් මෙතඩ් එක ඇක්සස් කරන්න පුළුවන් කාටද කියන එක වෙනස් වෙනවා. හරි. අපි දැන් ඒ විදිහට ඇක්සස් මොඩිෆයර්ස් කිහිපයක් ගැන බලමු. මම මෙතන වගුවක් ගහලා තිනවා මේකේ පළවෙනි කොලම් එකේ තියෙන අදාළ මොඩිෆයර් එක. ඊට පස්සේ ඇක්සස් කරන්න පුළුවන් කාටද කියන එක මම මේම කොලම්ස් හතරකට දාලා තියෙනවා. හරිද? එතකොට ඇක්සස් කරන්න පුළුවන් නම් y අකුර දාලා තිනවා ඒ කියන්නේ yes. බැරි නම් n අකුර දාලා තිනවා ඒ කියන්නේ no. හරි. එතකොට public access modifier එක. මේක ගැන නම් ඕගොල්ලෝ දන්නවා. දැන් අපි මෙච්චර වෙලා මේක පාවිච්චි කරානේ. හැබැයි තාම idea එකක් නැතුව ඇති මොකක්ද මේ public access modifier එක කියන්නේ කියලා. හරි. එතකොට මේ public access modifier එක අපි යම්කිසි class එකකට එහෙම නැත්නම් method එකකට එහෙම නැත්නම් variable එකකට දුන්නොත් ඒක ඒ අදාළ class එකේ ඒ අපේ class එක ඇතුලේ තියෙන ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන්. ඒ ක්ලාස් එක ඇතුළේ ඉන්න ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම ඒ අදාළ පැකේජ් එකේ ඉන්න ඕන කෙනෙක්ටත් ඇක්සස් කරන්න පුළුවන්. පැකේජ් එකක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ ක්ලාසස් කිහිපයක් තියෙන යුනිට් එකක්. ෆෝල්ඩර් එකක් වගේ යුනිට් එකක්. හරිද? එතකොට මේ පැකේජ් එකේ ඉන්න ඕන කෙනෙක්ටත් ඒ public access modifier එක තියෙන ක්ලාස් එක මෙතඩ් එක එහෙම නැත්නම් variable එක ඇක්සස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම ඒ අදාළ ක්ලාස් එකේ සබ් ක්ලාස් වලට එහෙම නැත්නම් චයිල්ඩ් ක්ලාස් වලටත් ඒ public access modifier එක තියෙන class එක method එක එහෙම නැත්නම් variable එක access කරන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකේ තියෙන ඕනම දෙයකටත් ඒක access කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට protected access modifier එක අපි යම්කිසි class එකකට එහෙම නැත්නම් variable එකකට method එකකට දුන්නොත් ඒක ඒ අදාළ class එකේ ඕන කෙනෙක්ට access කරන්නත් පුළුවන්. ඒ අදාළ package එකේ ඕන කෙනෙක්ට access කරන්නත් පුළුවන්. ඒ class එකේ sub class වලට එහෙම නැත්නම් child class වලට access කරන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකේ වෙන කිසි දෙයකට ඒක ඇක්සස් කරන්න බෑ. පැහැදිලිද? එතකොට private කියන access modifier එක අපි යම්කිසි class එකකට method එකකට එහෙම නැත්නම් variable එකකට දුන්නොත් ඒක ඒ අදාළ class එකේ ඉන්න ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. ඒ වගේම ඒ අදාළ package එකේ ඉන්න ඕන කෙනෙක්ට access කරන්නත් පුළුවන්. හැබැයි ඒ class එකේ sub class වලට එහෙම නැත්නම් child class වලට access කරන්න බෑ. ඒ වගේම මේ ලෝකේ තියෙන වෙන කිසි දෙයකට access කරන්නත් බෑ. හරි. ඊට පස්සේ default access modifier එක. මේ default access modifier එක නම් අපි class එකක් ඉස්සරහින් method එකක් variable එකක් ඉස්සරහින් දෙන්න ඕනේ නැහැ. මොකද අපි public protected private කියන access modifiers පාවිච්චි කරන්නේ නැති වෙලාවට මේ Java වලදී නම් අපිට කෙලින්ම default කියන access modifier එක තමයි set වෙන්නේ. හරිද? එතකොට වෙනම අපිට default කියලා දෙන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට මේ default access modifier එක අපි යම්කිසි class එකකට එහෙම නැත්නම් method එකකට variable එකට දීලා තිබුණොත් ඒක අපේ මේ class එක ඇතුලේ ඉන්න ඕන කෙනෙක්ට access කරන්න පුළුවන් වෙන කිසි කෙනෙක්ට access කරන්න බෑ. Package එක ඒ අදාළ package එකේ කිසි කෙනෙක්ටවත් sub class child class වලටවත් වෙන මේ ලෝකේ දින කිසි දෙයකටවත් ඒක access කරන්න බෑ. ඉතින් ওই විදිහට තමයි අපේ මේ ප්‍රධාන වශයෙන්ම අපිට දැක ගන්න ලැබෙන මේ access modifiers හතර හැසිරෙන්නේ. හරිද? ඉතින් මේක එක එක program එක එක object oriented language එකෙන් language එකට සමහරක් ඒවා මේ ඇක්සස් මොඩිෆයර්ස් හතරම දිනන සමහරක් ඒවා තුනයි තියෙන්නේ මේ වගේ දේ වෙනස් වෙනවා. හැබැයි මේ හතර තමයි අපිට මූලික වශයෙන්ම ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල දැක ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. ඉතින් ওই ටික තමයි අපිට ඇක්සස් මොඩිෆයර්ස් ගැන ඔන්න කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු මම අර කතා කරනවා කිව්ව මම අර පැහැදිලි කරනවා කිව්ව එන්කැප්සුලේෂන් එක්සැම්පල් එක ගැන. හරි දැන් අපි මේ එක්සැම්පල් එකට පාවිච්චි කරන්නේ මෙච්චර වෙලා අපි කතා කරපු හියුමන් ක්ලාස් එකම තමයි. ඉතින් මම අපේ සැම්පල් ෆෝල්ඩර් එක ඇතුලේ එන්කැප්සුලේෂන් කියලා ෆෝල්ඩර් එකක් හදලා තිනවා. ඒක ඇතුලේ මම දැන් human.java කියලා ෆයිල් එකක් හදනවා. මේ ෆයිල් එක ඇතුලේ මම ක්ලාස් එකක් හදනවා human කියලා. මේ ක්ලාස් එක ඇතුලේ මම වේරියබල් දෙකක් හදනවා. පළවෙනි එක string type එකෙන් name කියලා දෙනවා. ඊළඟ එක integer type එකෙන් age කියලා දෙනවා. ඉතින් මේ වේරියබල් ඉස්සරහා මුකුත් private protected public කියන access modifiers නැති නිසා මෙතන තියෙන්නේ මොකක්ද දැන් default access modifier එක. හරි ඊළඟට මම අපේ මේ class එක පාවිච්චි කරලා හදන object වල attributes වලට initial values assign කරගන්න construct එකකුත් මෙතන define කරනවා. මම මේ construct එකට දෙනවා parameters දෙකක් එකක් name අනිත් එක age. ඊට පස්සේ මේ construct එක ඇතුලේ මම දෙනවා this.name සමානයි name කියලා ඊළඟට this.age සමානයි age කියලා. පැහැදිලිද? හරි.
දැන් අපි ආයි අපේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ ෆයිල් එකක් හදනවා main.java කියලා. මේ ෆයිල් එක ඇතුලෙත් මම ක්ලාස් එකක් හදනවා main කියලා. මේ ක්ලාස් එක ඇතුලේ මම අපේ main මෙතඩ් එක දෙනවා. හරි. දැන් මේ main මෙතඩ් එක ඇතුලේ මම අපේ human ක්ලාස් එක පාවිච්චි කරලා ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඔන්න අපි type එක දෙනවා ඊට පස්සේ variable එකේ නම දෙනවා. ඊට පස්සේ new human object එකක් අපේ මේ variable එකට assign කරනවා. දැන් මේ object එක හැදෙනකොට අපේ human class එකේ මේ construct එක automatically call වෙනවා. හැබැයි මේ construct එකට parameters දෙකක් තියෙනවා. ඒ parameters දෙකට අපි values එහෙම නැත්නම් arguments මෙතනදී දුන්නේ නැත්නම් අපිට errors බලා ගන්න පුළුවන්. ඒ නිසා මම නම විදියට කසුන් කියන එකත් වයස විදියට 30 කියන එකත් එහෙම නැත්නම් age age එකට 30 කියන එකත් මෙතනින් දෙනවා. එතකොට මේ object එක හැදෙනකොට මේ construct එක call වෙනවා. කසුන් සහ 30 කියන එක පිළිවෙලින් මෙතන name සහ age කියන parameters වලට එනවා. එතකොට මේ line එකෙන් අපේ object එකට name කියන attribute එක add වෙලා ඒකේ initial value එක විදිහට මේ name කියන parameter එක එහෙම නැත්නම් කසුන් කියන එක assign වෙනවා. මේ line එකෙන් object එකට age කියන attribute එක add වෙලා ඒකේ initial value එක විදිහට මෙතන මේ age කියන parameter එක එහෙම නැත්නම් 30 කියන එක assign වෙනවා. පැහැදිලිද? එතකොට මට මෙතනදී පුළුවන් අපේ මේ human object එකේ තියෙන name සහ age කියන attributes print කරලා ඒවා තියෙන initial values බලන්න. කිසිම අවුලක් නැතුව ඒ ඒ variables මට මෙතන දැන් access කරන්න පුළුවන්. මම system.out එකක් දාලා මෙතන එහෙම ඕගලන්ට පෙන්වන්නම් අපේ මේ human object එකේ තියෙන name attribute එක access කරලා. හරිද? ඒකේ initial value එක මම ඕගලන්ට print කරලා පෙන්වන්නම්. ඔන්න object එක ඊට පස්සේ .name හරි දැන් මං compile කරනවා අපේ human file එක මුලින්ම ඊට පස්සේ main file එක compile කරනවා ඊට පස්සේ main file එක run කරනවා දැක්කනේ අපේ human object එකේ තියෙන name කියන attribute එකේ initial value එක විදිහට අපිට කසුන් කියන එක බලා ගන්න පුළුවන් ඉතින් ඒ value එක තමයි මේ තියෙන්නේ අපි මෙතනින් තමයි ඒ value එක pass කරේ එතකොට ඒක ගිහිල්ලා අපේ human කියන object එකේ name කියන attribute එකේ initial value එක විදිහට assign වෙලා තියෙනවා එතකොට human.name කියලා දුන්නම අපිට print වෙන්නේ ඒ initial value එක. හරිද? ඉතින් මේ විදිහට අපිට age කියන එකත් බලා ගන්න පුළුවන්. හරි. දැන් මම අපේ මේ human class එකට ගිහිල්ලා මේ variable ඉස්සරහෙන් private කියන access modifier එක දෙනවා. දැන් අපි මෙතනට private access modifier එක දුන්නම මේ variables අපිට access කරන්න පුළුවන් මේ class එක ඇතුළේ ඉඳන් විතරයි. එතකොට දැන් මේ අවස්ථාවේදී ආයි අපේ program එක run වෙනකොට human කියන object එක හැදෙනවා හැදෙනකොට මේ attributes දෙකම අපේ human object එකට add වෙනවා හැබැයි මේ පාර add වෙන්නේ private attributes එතකොට දැන් අපි මෙතනදී කලින් කරා වගේ අපිට name කියන attribute එක මෙහෙම simple විදිහට access කරගන්න බෑ මොකද දැන් මේ human කියන object එකේ තියෙන private name කියන attribute එක හරිද ඒ කියන්නේ private attribute එක name කියන එක private attribute එක හරිද age කියන එකත් private attribute එක එතකොට ඒව අපිට මෙහෙම ආවට ගියාට access කරන්න බෑ හරිද ඔන්න බලන්න දැන් මං ආයි compile කරලා human කියන ෆයිල් එක ඊට පස්සේ main ෆයිල් එක compile කරන්න යනකොට අපිට error එකක් එනවා මොකක්ද name has private access in human name කියන attribute එක අපේ මේ class එකේ human class එකේ තියෙන name කියන attribute එක private කියලා අපිට error එකක් එනවා එතකොට මේකනේ අපේ අච්චුව එතකොට මේ අච්චුව පාවිච්චි කරලා අපි හදපු human කියන object එකේ තියෙන name කියන attribute එකත් private පැහැදිලිද ඒකයි අපිට මෙහෙම මෙතනදී මේ name කියන attribute එක access කරන්න බැරි age කියන access attribute එකත් අපිට මෙතනදී access කරන්න බෑ පැහැදිලිද දැන් අපි මේ විදිහට අපේ attributes access කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ හරිද අපි දැන් බලමු ඒකට මොකක්ද කරන්න කියලා හරි අපිට පුළුවන් එතකොට ඒ වැඩේට getter methods පාවිච්චි කරන්න එහෙම නැත්නම් getters පාවිච්චි කරන්න පැහැදිලිද තේරුණාද දැන් අපි කරේ මුලින්ම අපේ මේ attributes එහෙම නැත්නම් variables private කරා. ඒ කියන්නේ මේවා දැන් පිට කාටවත් මේ class එකෙන් පිට කාටවත් access කරන්න බෑ. දැන් අපි යම් කිසි object එකකට අදාළව මේ attributes return කරන්න අපි හදනවා getter methods. එහෙම නැත්නම් getters. හරිද? ඔන්න මම comment එකක් දානවා getters කියලා. ඊට පස්සේ මම මුලින්ම getter method එකක් හදනවා අපේ name කියන attribute එකට අදාළව. ඉතින් මේ getter method එකෙන් string එකක් return කරන නිසා ඒ කියන්නේ අපේ
name එක return කරන නිසා මම මෙතන return type එකට name කියලා දෙනවා method එකේ නම මම get name කියලා දෙනවා ඉතින් මේකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දෙන්නේ මෙහෙම අපේ attribute එකේ අපි return කරන attribute එකේ නමත් එක තමයි අපි මෙතන method එකේ නම දෙන්නේ හරි ඊට පස්සේ මේක ඇතුලේ මම දෙනවා මෙන්න මෙහෙම return name පැහැදිලිද අපි දැන් තවත් get method එකක් හදාගමු තවත් get එකක් හදාගමු අපේ age එකට get age කියලා මම මේකට නම දෙනවා method එකට ඊට පස්සේ මේකෙන් return වෙන්නේ integer එකක් නිසා return type එක int කියලා දෙනවා මෙතන මම age කියන අපේ attribute එක return කරනවා පැහැදිලිද දැන් මට දැන් මම මෙතන අපේ main method එක ඇතුලේ මේ object එක හැදෙන තැනට ගියොත් ඒ කියන්නේ දැන් අපේ main method එක run වෙනකොට මේ object එක හැදෙනවනේ human object එක දැන් මෙතන human object එක හැදෙනකොට ඒ human object එකට behavior විදිහට මෙන්න මේ getter methods දෙකක් තියෙනවා. එතකොට ඒ methods පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ object එකට අදාළ name attribute එකේ සහ age attribute එකේ values access කරගන්න. හරිද? දැන් මේ විදිහට අපිට කරගන්න බෑනේ දැන්. කෙලින්ම අපිට attribute එක මේ විදිහට access කරන්න බෑනේ. ඒ නිසා අපි get name කියන getter method එක මෙතනට පාවිච්චි කරලා අපි අපේ human object එකට අදාළ name කියන attribute එකේ value එක ලබා ගන්න. ඔන්න මම compile කරනවා. main file එකත් compile කරනවා. ඊට පස්සේ මම clear කරලා අපේ main file එක run කරන්න. දැක්කනේ. දැන් අපිට මේ කසුන් කියන එක print වෙනවා. හරිද? එතකොට මෙතනින් උනේ මොකක්ද? මේ human object එකේ get name කියන method එක තමයි මේ අපි use කරේ. එහෙම නැත්නම් call කරේ. එතකොට එකෙන් කරේ කරන්නේ මොකක්ද? එකෙන් කරන්නේ name කියන attribute එක return කරන එක. එතකොට අපේ ඔබ්ජෙක්ට් එක මොකක්ද? human object එක. ඒකේ තියෙන name කියන attribute එක තමයි මෙයා return කරන්නේ. පැහැදිලිද? මොකක්ද ඒකේ තියෙන name කියන attribute එක? මේ කසුන් කියන එක. හරිද? කසුන් කියන එක. පැහැදිලිද? හරි. ඉතින් මේ වගේම අපිට get age method එක පාවිච්චි කරලා age එක ගන්නත් පුළුවන්. ඔන්න මම i compile කරනවා main file එක විතරක්. මොකද ඒක විතරනේ අපි වෙනස් කරේ. ඊට පස්සේ ඒක run කරාම අපිට දැක්කනේ අපිට human object එකේ name කියන attribute එකේ init මේ තියෙන value එක බලා ගන්න පුළුවන් වුණා get name කියන method එකෙන් එහෙම නැත්නම් ඒ getter එකෙන් ඒ වගේම human object එකේ තියෙන age කියන attribute එකේ තියෙන value එක අපිට බලා ගන්න පුළුවන් වුණා get age කියන method එකෙන් එහෙම නැත්නම් ඒ getter එකෙන් පැහැදිලිද පැහැදිලිද මෙයා return කරන්නේ age කියන එක මෙයා return කරන්නේ name කියන එක ඒ අදාළ object එකේ name කියන attribute එක සහ age කියන attribute එක තමයි මේ methods return කරන්න. පැහැදිලිද? මොකද මේ methods add වෙලා තියෙනවා අපේ මේ object වලට. හරිද? මොකද methods කියන්නේ behaviors. හරිද? එතකොට මේ අදාළ object එකේ name එක සහ age එක තමයි මේගොල්ලෝ return කරන්නේ. පැහැදිලිද කතන්දරේ? හරි. මම හිතනවා ඔයගලන්ට දැන් getters ගැන idea එකක් එන්න ඇති කියලා. හරි. අපිට දැන් අවශ්‍ය වුණොත් අපේ මේ human object එකේ තියෙන private attributes වල values modify කරන්න අපි කොහොමද ඒක කරන්නේ? හරි අපි normal විදියට කරලා බලමු. ඔන්න මම අපේ human object එක දෙනවා. ඒකේ name කියන attribute එකේ value එක මම චාමර විදියට වෙනස් වෙන්න කියලා දෙනවා. දැන් තියෙන කසුන් කියලා ඒක චාමර විදියට modify වෙන්න කියලා එහෙම නැත්නම් වෙනස් වෙන්න කියලා මම දෙනවා. ඊට පස්සේ මම compile කරනවා මුලින්ම අපේ human file එක. ඊට පස්සේ compile කරනවා අපේ main file එක. main file එක compile කරනකොට ඔන්න error එකක් එනවා. කලින් වගේම name has private access in human. human class එකේ තියෙන name attribute එක private කියලා ඔන්න අපිට මේගොල්ලෝ ආයි මතක් කරලා දෙනවා. ඉතින් මේ තියෙන attribute private නේ. ඒකයි මේ කියන්නේ. එතකොට මේකනේ අපේ අච්චුව මේ human class එක තමයි අපේ human object හදන අච්චුව. එතකොට මේ අච්චුව පාවිච්චි කරලා හදන හැම object එකකටම name සහ age attribute add වෙනවා. හැබැයි මේ attribute මොනවද? private attribute. පැහැදිලිද? ඉතින් අපි මේ human object එකේ තියෙන name කියන private attribute එකේ value එක තමයි මේ වෙනස් කරන්න හැදුවේ මේ විදිහට සරලව. එහෙම අපිට වෙනස් කරන්න බෑ. මේ private attributes වල value. එහෙම modify කරන්න බෑ. ආවට ගියාට එහෙම කරන්න බෑ. එතකොට මේකට අපි ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඉතින් අපි අපේ object එකේ තියෙන private attribute වල values print කරගන්න, access කරගන්න අපි ක්‍රමයක් හොයාගත්තනේ. මොකද්ද? අපි getters පාවිච්චි කළා. ඒ වගේම අපි මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ඇට්‍රිබියුට්ස් වල වැලියුස් මොඩිෆයි කරන්න වෙනස් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් setters. හරි මම මෙතනට කමෙන්ට් එකක් දාලා ඔන්න යනවා අපේ human class එකට. ගිහිල්ලා කමෙන්ට් එකක් දානවා setters කියලා. ඊට පස්සේ මම
මුලින්ම ඔන්න සෙට එකක් හදනවා අපි නේම් ඇට්‍රිබියුට් එකට අදාළව හරිද මේක සෙට මෙතඩ් එක හරිද මේ මෙතඩ් එකෙන් වැලියු එකක් රිටර්න් කරන්න නැති නිසා රිටර්න් ටයිප් එක void කියලා දෙනවා ඊට පස්සේ නම මම දෙනවා set name කියලා ඉතින් කලින් get name කියන නම වගේම තමයි ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය විදිහට හැබැයි අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි මේක නම් කරන්නේ මේකට මම string type එකෙන් name කියලා attribute එකක් දෙන්න මේ name කියලා parameter එකක් දෙන්නම් එතකොට මේ method එක ඇතුලේ මම දෙනවා this.name සමානයි name කියලා හරිද එතකොට මේ line එකෙන් වෙන්නේ මෙහෙම දෙයක් හරිද මේ method එක call වෙනකොට හරිද මේ set name කියන method එක call වෙනවනේ හරිද ඒක call වෙන්න බලපාන object එකක් තියෙනවනේ අන්න ඒ object එක තමයි මෙතන මේ this කියලා කියන්නේ මේ this කියන එක හැමතිස්සෙම එහෙම තමයි හරිද ඒ අදාළ ඔබ්ජෙක්ට් එක තමයි මේ this කියලා කියන්නේ. හරිද? එතකොට ඒ ඔබ්ජෙක්ට් එකේ name කියන ඇට්‍රිබියුට් එකේ value එක විදිහට මෙන්න මේ parameter එකේ value එක assign වෙන්න කියලා තමයි මේ කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් අපේ age කියන ඇට්‍රිබියුට් එකට අදාළවත් set method එකක් හදාගමු. මම මේකට නම දෙන්නම් set age කියලා. මෙතනට මම integer type එකෙන් age කියලා parameter එකක් දෙන්නම්. මෙතනටත් age කියලා දෙන්නම්. මෙතනටත් age කියලා දෙන්න. ඉතින් මේ line එකෙන් වෙන්නේ මම මේ line එකෙන් වෙනවා කිව්ව දේ වගේම දෙයක්. පැහැදිලිද? ඉතින් මේ විදිහට අපි ඔන්න අපේ setters හදාගත්තා. හරිද? setters දෙක හදාගත්තා. දැන් අපේ program එක ඔන්න ආයි run වෙනකොට human object එක හැදෙනවා. human object එකට name සහ age කියන private attributes add වෙනවා. ඒ එක්කම මේ අවස්ථාවේදී දැන් getters දෙකකුයි setters දෙකකුයි behaviors විදිහට add වෙනවා. හරිද? එතකොට මේ human object එකට name සහ age කියන attribute වලට අමතරව getters දෙකක් සහ setters දෙකක් තියෙනවා. එතකොට getters දෙක නම් අපි කලින් use කරානේ. එතකොට setters දෙක පාවිච්චි කරලා දැන් අපිට පුළුවන් මේ human object එකේ තියෙන private attribute වල values වෙනස් කරන්න. අපි දැන් මේ human object එකේ තියෙන name කියන private attribute එකේ value එක වෙනස් කරමු. මොකක් පාවිච්චි කළාද? set name සෙට එක පාවිච්චි කරලා මේකට මම දෙනවා චාමර කියලා. හරිද? එතකොට මම මේ කියන්නේ අපේ මේ human object එකේ තියෙන name කියන attribute එක private attribute එකේ value එක චාමර කියලා වෙනස් කරන්න කියලා. දැන් තියෙන කසුන් කියලා මම කියනවා චාමර විදියට වෙනස් කරන්න කියලා. පැහැදිලිද? එතකොට අපේ මේ object එකේ set method එක set name method එක මෙතනින් call වෙනවා. හරිද? සෙට එක මෙතනින් call වෙනවා. එතකොට ඒකේ වෙන්නේ මෙහෙමයි. අපේ මේ එවන නම ඒ කියන්නේ මේ චාමර කියන එක මෙන්න මෙතන name කියන parameter එක ගන්නවා ඊට පස්සේ අපේ මේ object එකේ name කියන attribute එකේ value එක විදිහට මෙන්න මේ parameter එක assign වෙනවා ඕකයි වෙන්නේ පැහැදිලිද ඉතින් age එක අපි වෙනස් කරනකොටත් ඔය කතන්දරෙම තමයි සිද්ධ වෙන්නේ පැහැදිලිද හරි දැන් අපි age එකත් වෙනස් කරමු මම මේක copy කරගන්න මෙතනට මම දෙන්නම් set age කියලා මෙතනට මම දෙන්නම් අපේ age එක 40 විදියට වෙනස් කරන්න කියලා. හරිද? එතකොට මේ 40 කියන එක මෙන්න මෙතනට යනවා. ඒක අපේ age කියන attribute එකට අපේ මේ object එකේ age කියන attribute එකට assign වෙනවා. පැහැදිලිද? ඔය විදියට තමයි අපේ මේ human object එකේ private attributes වල values දැන් වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ වෙනස් වෙච්ච name සහ age කියන attributes වල value අපි ආයි get methods පාවිච්චි කරලා print කරලා බලමු. පැහැදිලිද? ඔන්න මම compile කරනවා human file එක errors නැහැ main file එකත් compile කරනවා errors නැහැ ඊට පස්සේ main file එක run කරනවා දැක්කනේ අවුලක් නැතුව අපිට බලා ගන්න පුළුවන් වුණා මේ line එකෙන් අපේ human object එකේ name කියන attribute එකේ තියෙන value එක දැන් තියෙන value එක මොකක්ද චාමර මේ line එකෙන් දුන්නේ අපිට අපේ human කියන object එකේ age කියන attribute එකේ තියෙන දැන් තියෙන value එක ඒක තමයි 40 හරිද ඉතින් ඒ විදිහට ඒ වැලියු දෙක කොහමද ආවේ මෙන්න මෙතනින් අපි සෙට් කරානේ දැන් මෙතනින් අපි මේ ලයින් එකෙන් සෙට් කරා name කියන private attribute එකේ value එක චාමර විදිහට හරිද කසුන් කියන එක වෙනස් කරලා චාමර විදිහට සෙට් කරා එතකොට මේ ලයින් එකෙන් human object එකේ තියෙන age කියන private attribute එකේ value එක 40 විදිහට වෙනස් කරා 30 කියන එක අයින් කරලා 40 විදිහට ඒක වෙනස් කරා හරිද ඒ දෙක තමයි අපිට පිළිවෙලින් මේ ලයින් දෙකෙන් මේ print කරලා දීලා තියෙන්නේ පැහැදිලිද ඉතින් මම ආයන්නම් අපේ මේ human file එකට එතකොට මේ human file එක අපි මුලින්ම කළේ අපේ මේ class එකේ හරිද මේ human class එකේ තියෙන මේ attributes එහෙම නැත්නම් variable private කරා ඊට පස්සේ ඒ variables අපි bundle කරා මේ methods එක හරිද
एक यानी एक वेरियबल अभी एक गेट एक सह एक सैट एक बंडल कर हर इतकोट मे हेदन मे ह्यूमन क्लास के पावच हेदन हेम ऑब्जेक्ट एक घटम मे एट्रिब्यूट्स एडेन वगेम मे प्राइवेट एट्रिब्यूट्स एडेन वगेम ए एट्रिब्यूट के ए एट्रिब्यूट अदाला वैल्यू एक्सेस कर गेट किला मेथड तीनों वगेम ए एट्रिब्यूट के वैल्यू विनास्कर मोडिफाई कर सैट किला मेथड पैदल इत मे कथांदर अभी किया सरल एनकैप्सुलेशन पैदल मंगे ऐडिया मंग क्यू कथांदर कमेंट मम्मे दिन मेतन दिन एट्रिब्यूट विल बी प्राइवेट एंड कैन एक्सेस देम यूजिंग गेटर्स एंड सेटर्स हर इतकोट अनी कारण ओगलांट विशेष हेतु नेता ऐसे विशेष हेतु नेता मे वेरियबल प्राइवेट हो प्रोटेक्टेड कर ओगलांट पुलवाण अनिवार्य मे वेरियबल प्राइवेट विधियट दिन ऐसे प्राइवेट एक्सेस मोडिफाई मे वेरियबल पावित कर एक मेतन दि बेस्ट प्राक्टिस हर प्राइवेट विधियट पावित कर ला मे वेरियबल ओगलांट मे सैट सह गेटर्स पावित कर ओगला वेडी करगा पुलवा पैदल इतनी एक अद्मा उन्ना कमेंट का पीदेट देना इतनी वोट के तमाइ आपट एनकैप्सुलेशन की कंसेप्ट के मूलिक वाश्य में कथा कर तीन थिंग ओगलांट तब वैडी दूर मे देवल हो मम्मे उपड़ी में सरल कर मे दे ओगलांट पैदल कर उत्साह करे हर हर अभी तो बल अवसान ऑब्जेक्ट ओरिएंटेड प्रोग्रामिंग कंसेप्ट के ई थिंक ये तमाइ पॉलीमॉर्फिज्म ई थिंक मम्मे तन दाला तीनों बल Having many forms for an object and performing some task method in different ways. Saralava meka pahedili karo tapita kiyanna puluwam mehema. Yam kisi object ekakata forms kihipayak thiyena nan, ehema naththam types kihipayak thiyena nan, saha ekama task ekak apita krama kihipayakata perform karanna puluwan nan, menna mekata apita kiyata hagi mokak kiyalada? Polymorphism kiyala. Pahedilida? Api dan menna me karanawat practical example ekak pawichchi karala पैहदली कर हर हर अभी पावित करें तभी मेचर विला पावित कर ह्यूमन क्लास मतम इध मम अपे सांपल फोलडे अतले फोलडे कदल तीनों पॉलीमॉर्फिज्म की मे फोलडे अतले मम दें फाइल कदनो ह्यूमन डॉट जावा की मे फाइल अतले मम क्लास कदन ह्यूमन की मे क्लास अतले मम दन मुकुदेन ආයෙත් මම මේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා මේක ඇතුළේ හදනවා student.java කියලා තව ෆයිල් එකක්. මේක ඇතුළේ මම ක්ලාස් එකක් හදනවා student කියලා. ඊට පස්සේ මම මේ student ක්ලාස් එක අපේ මේ human ක්ලාස් එකේ child කෙනෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ මම මෙතන ඔන්න inheritance use කරනවා. හරි. මේක ඇතුළේ මේ student ක්ලාස් එක ඇතුළේ මම eat කියන method එක define කරනවා. මම මේ මෙතඩ් එක ඇතුලේ system.out එකක් දාලා දෙනවා student is eating කියලා. හරිද? ඊට පස්සේ මම මේ ටික මෙහෙමම copy කරගන්නවා දැන්. ආයි මම අපේ folder එක ඇතුලේ හදනවා ෆයිල් එක employee.java කියලා. මේ ෆයිල් එක ඇතුලේ මම අර copy කරගත්ත එක पेस्ट करना इट पास मम्म इतना विनाश करना एंप्लॉय की उन्न दें अभी एंप्लॉय क्लास हदलती मे एंप्लॉय क्लास तपे ह्यूमन क्लास के चाइल्ड के लिए मेतन तो इनहेरिटेंस तीन हर मेके मेहम ईट मेथड तीयला मे ईट मेथड बॉडी के मिन्न मेतन स्टूडेंट की मेन उठ मम्मी एंप्लॉय की पेदल आयत मम मे फोल्ड के तुले तव फाइल खादन पॉलिटिशियन की मे नम नगोल आशा मे नम हर मे फाइल आई मम आर कॉपी कर पेस्ट कल मेन मेत मम दिन पॉलिटिशियन की उन्होंने अभी पॉलिटिशियन क्लास खादला तीन ए क्लास अभी मे ह्यूमन क्लास के चाइल्ड के बाट पत् कर तीन एक मेतना दंग इनहेरिटेंस तीन अतकोट मेके अतुले मे ईट मेथड मेह मम तील मेके बॉडी के मे स्टूडेंट की वोट मम दिन पॉलिटिशियन की पेहदल इध मे विद्युत अपे चाइल्ड क्लास तुन हदागत हरद मनोवा चाइल्ड क्लास तुन स्टूडेंट एम्प्लॉयी सह पॉलिटिशियन
මොකක්ද parent class එක parent class එක තමයි අපේ මේ human class එක හරි එතකොට ආයිත් මම මේ folder එක ඇතුලේ ඔන්න දැන් අපේ main file එක හදනවා main.java කියලා මේක ඇතුලේ මම class එකක් හදනවා main කියලා සුපුරුදු පරිදි ඊට පස්සේ මේක ඇතුලේ මම අපේ main method එක දෙනවා public static void main string args හරි දැන් මම මේ main method එක ඇතුලේ අපේ මේ child class තුනම පාවිච්චි කරලා objects තුනක් හදාගන්න අපි මුලින්ම student class එක පාවිච්චි කරලා object එකක් හදමු ඔන්න මම type එක දෙනවා ඊට පස්සේ මම නම අපේ variable නම දෙනවා variable name එක දෙනවා කසුන් කියලා ඊට පස්සේ මම new student object එකක් ඔන්න අපේ කසුන් කියන variable එකට assign කරගන්න පැහැදිලිද ඉතින් මේ වගේ මම employee class එකේ නෝ තව object එකක් හදා ගන්නවා ඊට පස්සේ politician class එකේ නෝ තව object එකක් හදා ගන්නවා මම මේ object එකේ නම විදියට දෙනවා රෝහිත කියලා හරි ඔන්න අපි අපේ child class තුනෙන්ම දැන් objects තුනක් හදාගත්තා ඊට පස්සේ මේ හදාගත්ත එක එක් object එක පාවිච්චි කරලා මේ කසුන් සමන් කියන මේ object තුන පාවිච්චි කරලා ඒ child class එකේ තියෙනවනේ මේ eat කියලා method එක හරිද මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා පැහැදිලිද අපි දැන් ඒ method එක use කරමු දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි child class එක පාවිච්චි කරලා object එකක් හැදුවම ඒ object එකට child class එකේ තියෙන attributes behaviors වගේම parent class එකේ තියෙන attributes behaviors තියෙනවා එතකොට දැන් මෙතන parent class එකනේ human class එක එයාගේ මොකුත් attributes සහ behaviors නැහැ හැබැයි ඒ child class එකේ attribute නැතත් එක behavior එක ගන්න තියෙනවා මොකක්ද eat කියන behavior එක පැහැදිලිද එතකොට මේ එක එක් object එකට අදාළව eat කියන behavior එක තියෙනවා අපි දැන් ඒ eat කියන behavior එක එහෙම නැත්නම් eat කියන method එක use කරලා බලමු එහෙම නැත්නම් call කරලා බලමු ඔන්න මම මුලින්ම kasun.eat කියලා දෙනවා පැහැදිලිද ඊට පස්සේ මම සමන්.eat කියලා දෙනවා ඊළඟට මම රෝහිත.eat කියලා දෙනවා පැහැදිලිද හරි ඊට පස්සේ අපි දැන් අපේ මේ ෆයිල් ටික කම්පයිල් කරගමු මුලින්ම මම අපේ child classes තියෙන ෆයිල් ටික කම්පයිල් කරගන්න student ෆයිල් එක මුලින්ම කම්පයිල් කරගමු එරස් නැහැ ඊට පස්සේ employee file එක compile කරගමු ඊට පස්සේ politician file එක compile කරගමු හරි මේ ෆයිල් තුන compile කරනකොට මෙතන inheritance අපි use කරලා තියෙන නිසා කොහොමත් අපේ මේ human class එක තියෙන ෆයිල් එක ඒ කියන්නේ human.java කියන ෆයිල් එකත් compile වෙනවා හරි ඊට පස්සේ අපි අපේ main file එක compile කරගමු errors නැහැ මොකුත් ඊට පස්සේ අපි අපේ main file එක run කරමු දැක්කනේ අපිට output එක මේ විදිහට බලා ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ kasun කියන object එකට අදාළව eat කියන method එකෙන් අපිට student is eating කියලා බලා ගන්න පුළුවන් හරිද ඊළඟ සමන් කියන object එකේ eat කියන method එකෙන් අපිට employee is eating කියලා බලා ගන්න පුළුවන් රොහිත කියන object එකේ eat කියන method එකෙන් අපිට politician is eating කියලා බලා ගන්න පුළුවන් හරිනේ ඒ ටික ඔන්න දැන් පිළිවෙලටම වෙලා තියෙනවා වැඩේ හරි හරි මම දැන් මෙන්න මේ line 3 comment කරනවා comment කරලා මම මේ පල්ලෙහෙන් තව object එකක් හදනවා මේ object එකේ type එක විදිහට මම එහෙම නැත්නම් reference එක විදිහට මම දෙනවා human class එක අපේ parent class එක ඊට පස්සේ මම මෙතනට නම දෙනවා දසුන් කියලා ඊට පස්සේ මම මේ දසුන් කියන variable එකට new student object එකක් හදලා ඒක assign කරා හරිද එතකොට මෙතන මේ හැදෙන දසුන් කියන object එකේ type එක එහෙම නැත්නම් reference එක මොකද්ද parent class එක ඒ කියන්නේ human class එක හැබැයි මේ object එකට මේ object එක මොන object එකද මේක ඇවිල්ලා student object එක හරිද පැහැදිලිද මේ දසුන් කියන එක student object එක ඇයි එහෙම වෙන්නේ මොකද අපි මේ දසුන් කියන variable එකට assign කරන්නේ student object එක පැහැදිලිද type එක human object එක මොකද්ද student පැහැදිලිද හරි එතකොට new student object එකක් හැදෙනකොට හැමතිස්සෙම මේ student class එකේ තියෙන behavior එක ඒ object එකට add වෙනවා හරිද එතකොට මේ දසුන් කියන object එකටත් ඒ student class එකේ තියෙන eat කියන behavior එක ඇති කියලා හිතලා මම දසුන් කියන object එක පාවිච්චි කරලා අපේ මේ eat කියන behavior එක call කරනවා ඊට පස්සේ මම
compile එකට ගිහිල්ලා අපේ main file එක compile කරනවා compile කරන්නේ නෙමෙයි terminal එකට ගිහිල්ලා main file එක compile කරනවා එතකොට මෙන්න error එකක් එනවා මොකක්ද error එක cannot find symbol මේ කියන්නේ මේ error එකෙන් සරලව කියන්නේ අපේ මේ දසුන් කියන object එකේ eat කියලා behavior එකක් eat කියලා method එකක් නැහැ කියලා ඇයි එහෙම වෙන්නේ හරිද එහෙම වෙන්නේ මෙන්න මේ නිසා මෙන්න මේ විදිහට අපි object එකක් create කරනකොට හරිද object එකක් හදනකොට මෙහෙමයි වෙන්නේ මෙතන මේ object එකේ මේ දසුන් කියන එකේ type එක එහෙම නැත්නම් reference එක විදිහට මම දීලා දෙන්නේ මොකක්ද අපේ parent class එක එහෙම නැත්නම් human class එක හරිද එතකොට ඒකට මම assign කරේ student object එක මේ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ type එක parent object එකේ type එක එහෙම නැත්නම් reference එක විදිහට parent class එක අපි පාවිච්චි කරලා object එකක් හදනකොට මේ ඔබ්ජෙක්ට් එකට ඇඩ් වෙන්නේ parent class එකේ තියෙන attributes සහ behaviors විතරයි. හරිද? දැන් මේ අවස්ථාවේ parent class එකේ, ඒ කියන්නේ අපේ human class එකේ attributes සහ behaviors මොකුත් නැහැ. ඒ නිසා මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එකේ eat කියලා behavior එකක් තියෙන විදියක් නැහැ. හරිද? අන්න ඒක නිසා අපිට මෙන්න මේ ඊදට array එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එකට අදාළව eat කියලා behavior එකක් නැහැ කියලා. හරිද? එතකොට මට පුළුවන් ඕනනම් මේ human class එකට ගිහිල්ලා eat කියලා behavior එකක් eat කියලා method එකක් define කරන්න. මම මේක ඇතුලේ දැන් system.out.println එකක් දාලා දෙනවා human is eating කියලා. හරි. ඔන්න අපි human class එක ඇතුලේ eat කියන behavior එක define කරා. පැහැදිලිද? ඊට පස්සේ මම ඔන්න ආයි compile කරනවා අපේ main file එක. අවුලක් නැහැ. ඊට පස්සේ main file එක run කරනවා. ඔන්න දැන් අපිට output එකක් එනවා. හැබැයි output එක විදියට එන්නේ මේ human class එකේ තිබිච්ච eat කියන behavior එකට එහෙම නැත්නම් eat කියන method එකට අදාළ මෙන්න මේ output එක නෙමෙයි output එක විදියට එන්නේ student is eating කියලා. ඒ කියන්නේ student class එකේ තියෙන eat කියන behavior එකට අදාළ output එක තමයි අපිට මෙතන output එක විදියට එන්නේ. පැහැදිලිද? එහෙම උනේ කොහොමද? එහෙම උනේ මේ student class එකේ තියෙන මෙන්න මේ eat කියන behavior එක විසින් මෙයාගේ parent ගේ හරිද මෙන්න මෙතන inheritance තියෙන නිසා මෙන්න මේ human කියන මෙයාගේ parent ගේ තියෙන eat කියන behavior එක මොකක් කරලාද? replace කරලා overwrite කරලා හරිද මේ මෙතඩ් එක විසින් මෙන්න මේ මෙතඩ් එක ඕවරයිට් කරලා රිප්ලේස් කරලා හරිද එතකොට new student object එකක් හැදලා ඒක අපේ මෙන්න මෙතන මේ දසුන් කියන variable එකට assign වෙනකොට හරිද මෙන්න මෙතන inheritance නිසා ඕවරයිට් වීමක් සිදු වෙලා තියෙනවා හරිද කොහොමද වෙලා තින් මෙන්න මේ මෙතඩ් එක විසින් මෙන්න මේ මෙතඩ් එක ඕවරයිට් කරලා හරිද එතකොට මේ හැදෙන මේ දසුන් කියන object එකට add වෙන්නේ මේ eat කියන behavior එක නෙමෙයි add වෙන්නේ මෙන්න මේ student ගේ තියෙන eat කියන behavior එක. ඒකයි මෙහෙම අපි dasun.eat කියලා eat behavior එක eat method එක call කරනකොට මේ object එකට අදාළව මේ call වෙන්නේ අපේ මේ student class එකෙන් ආපු eat කියන method එක. ඒකයි අපිට මෙන්න මෙහෙම student is eating කියලා output එක බලා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඕගොල්ලන්ට සමහර විට හිතෙන්න පුළුවන් මෙහෙම. මෙතන අපි මේ human class එක ඇතුලේ eat කියන behavior එක හදන්න කලින් ඇයි එහෙනම් මේ දසුන් කියන object එකට මේ student class එකේ තිබිච්ච මේ eat කියන behavior එක add උනේ නැත්තේ කියලා. හරිද? එහෙම add උනා නම් මේ line එකෙන් මෙන්න මේ array එකේ එන්නේ නැතුව කෙලින්ම student is eating කියලා එන්නේ බෑ. හරිද? එහෙම උනේ නැත්තේ ඇයි කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ නැති. හරිද? එහෙම උනේ නැත්තේ මේක. මෙන්න මෙතනදී දැන් මේ අවස්ථාවේදී හරිද? ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේදී මේ student කියන object එකේ ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් කියන ක්ලාස් එකේ දින මෙන්න මේ ඊට් කියන බිහේවියර් එක විසින් මෙන්න මේ ඊට් කියන මෙතඩ් එක විසින් මේ හියුමන් කියන ක්ලාස් එකේ ඒ කියන්නේ එයාගේ පේරන්ට් ක්ලාස් එකේ තියෙන ඊට් කියන මෙතඩ් එක ඕවරයිඩ් කරලා තිනවා හරිද ඒ ඕවරයිඩ් වීමත් එක්ක තමයි මේ ස්ටුඩන්ට් ක්ලාස් එකේ තියෙන ඊට් කියන බිහේවියර් එක මෙන්න මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එකට ඇඩ් වුනේ හරිද ඕවරයිඩ් වීමත් එක්ක හරිද එහෙම ඕවරයිඩ් වීමක් වුනේ නැත්නම් දසුන් කියන ඔබ්ජෙක්ට් එකට ඊට් කියලා බිහේවියර් එකක් නැහැ හරිද එතකොට මෙහෙම ඕවරයිඩ් වෙන්න නම් පේරන්ට් ක්ලාස් එකේ ඊට් කියලා behavior එකක් method එකක් තියෙනවා හරිද ඒකයි අපි parent class එකේ eat කියලා behavior එකක් ඇදුවේ එතකොට මේ eat කියන behavior එක මෙන්න මේ eat කියන behavior එක විසින් මේ child ගේ තියෙන මෙන්න මේ eat කියන behavior එක එහෙම නැත්නම් මෙන්න මේ eat කියන method එක විසින් මොකක් කරනවද override කරා හරිද එහෙම override වෙලා තමයි මේ දසුන් කියන object එකට eat කියන behavior එක ඇඩ් වුනේ මේ student ගේ තිබිච්ච eat කියන behavior එක ඇඩ් වුනේ පැහැදිලිද මම හිතනවා දැන් ඔයගලන්ට scene එක තේරෙන්න ඇති කියලා මම මෙතනට ඔන්න කමෙන්ට් එකක් දානවා this will override human.eat පැහැදිලි හරි එතකොට මම දැන් අපේ ස්ටුඩන්ට් ක්ලාස් එකට ගිහිල්ලා
මේ ස්ටුඩන්ට් ක්ලාස් එක ඇතුළත තියෙන ඊට් කියන බිහෙවි එක ඊට් කියන මෙතඩ් එක කමෙන්ට් කරන්න. දැන් අපේ ස්ටුඩන්ට් ක්ලාස් එකේ ඔන්න මුකුත් නැහැ. හරිද? එතකොට දැන් මෙහෙම ඔබ්ජෙක්ට් එක හැදෙනකොට මේ අවස්ථාවේදී මේ හියුමන් ක්ලාස් එකෙන් එන ඊට් කියන බිහෙවි එක ඊට් කියන මෙතඩ් එක ඕවරයිඩ් කරන්න මෙතඩ් එකක් අපේ මේ ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ අපි. හරිද? මොකද මේ ස්ටුඩන්ට් ක්ලාස් එක දැන් හීස්. හරිද? එතකොට මේ හැදෙන මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එකට ඇඩ් වෙන්නේ අපේ මේ හියුමන් ක්ලාස් එකෙන් එන මේ ඊට් කියන බිහෙවියර් එක. පැහැදිලිද? එතකොට මෙතන අපි මේ දසුන් ඩොට් ඊට් කියලා කෝල් කරන්නේ අන්න ඒ බිහෙවියර් එකට. එතකොට අපිට අවුට්පුට් එක මෙතන එන්න ඕනේ මොකක්ද? මෙන්න මේ අවුට්පුට් එක. Human is eating කියන අවුට්පුට් එක තමයි අපිට මේ ටර්මිනල් එකේ දැන් බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න මම මුලින්ම අපේ ස්ටුඩන්ට් ෆයිල් එක කම්පයිල් කරන්න මොකද අපි එකේ වෙනස්කමක් කරපු නිසා. ඊට පස්සේ මම අපේ මේන් ෆයිල් එක කම්පයිල් කරනවා. ඊට පස්සේ මේන් ෆයිල් එක රන් කරනවා. දැක්කනේ අවුට්පුට් එක ආවා Human is eating කියලා. දැන් තේරෙනව නේද? ඒ කියන්නේ මේ බොයි ඊට් කියන මෙතඩ් එක අපි කමෙන්ට් කරන්න කලින් හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී හරිද? මේ අවස්ථාවේදී මෙතන ඔබ්ජෙක්ට් එක හැදෙනකොට අපේ මේ Human class එකෙන් එන eat කියන behavior එක override කරලා තිනවා කියලා මෙන්න මේ student class එකේ තියෙන eat කියන behavior එක විසින්. හරිද? ඒ නිසායි මේ object එකට student class එකේ eat කියන behavior එක add උනේ. හරිද? ඒ override වීම නිසා. දැන් මම හිතනවා ඔයගලන්ට කතන්දරේ තවත් පැහැදිලි වෙන්න ඇති කියලා. හරිද? හරි. මම දැන් මෙන්න මේ විදිහටම ඊළඟට employee object එකක් සහ politician object එකකුත් හදනවා. ඒ කියන්නේ type එක එහෙම නැත්නම් reference එක human class එක පාවිච්චි කරලා. හරිද? මම මේක මෙහෙම දැන් ඔන්න copy කරගන්නවා. මේ විදිහට මම දෙපාරක් ඔන්න paste කරගන්නවා. මුලින්ම මම මෙතනට දෙන්න සරත් කියලා. ඊට පස්සේ මම මෙතනට new employee object එක assign කරගන්නවා. මේ සරත් කියන variable එකට new employee object එක assign කරගන්නවා. දැන් මේ අවස්ථාවේදී අපිට ඒ කියන්නේ මේ student object එක හදනකොට human type එකෙන් student object එක හදනකොට මේ අවස්ථාවේදී override වීමක් සිද්ධ වුණානේ. ඉතින් ඒ වගේම තමයි මේ employee object හදනකොටත් politician object හදනකොට. මොකද මේ employee සහ politician කියන්නේ human class එකේ child. හරිද? එතකොට මේ human class එකේ තියෙන eat කියන behavior එක මේ employee සහ politician class වල තියෙන eat කියන behavior එකේනොත් මොකක්ද වෙන්නේ? Override වෙනවා. Override වෙලා තමයි මේ අදාළ object එකට ඒ behavior එක add වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන මම දුන්නොත් sarath.eat කියලා මේ ලයින් එකෙන් මට output එක එන්න ඕනේ මොකක්ද? මෙන්න මේක employees eating කියන output එක. හරි. ඊළඟට මම මෙතන ඔන්න kamal කියලා variable එකක් හදනවා human type එකෙන්. ඊට පස්සේ new politician object එක මම ඒ variable එකට assign කරනවා. හරිද? එතකොට මෙතනිනුත් එන්න ඕන output එක මොකක්ද? මෙන්න මේ output එක politician is eating කියන output එක. හරි. දැන් මම අපේ මේ main file එක compile කරනවා. අවුලක් නැහැ compile වුණා. ඊට පස්සේ මම ඔන්න අපේ main file එක run කරනවා. දැක්කනේ. අපි හිතපු විදිහට අපිට output එක බලා ගන්න පුළුවන් වුණා. මේ line එකෙන් student is eating කියලා එනවා. මේ line එකෙන් employee is eating කියලා එනවා. මේ line එකෙන් politician is eating කියලා එනවා. දැන් තේරෙනව නේද මෙතන override වීම පැහැදිලිව සිද්ධ වෙලා තිනවා. ඒ override වීම වගේ child class එකේ තියෙන eat කියන behavior එක විසින් override කරලා තිනවා parent class එකේ තියෙන eat කියන behavior එක. හරිද? එහෙම override දලා ඒ child class එකේ තිබිච්ච eat කියන behavior එක තමයි මේ අදාළ object වලට add වෙලා තියෙන්නේ. හරිද? ඒ behaviors තමයි අපි දැන් මේ use කරේ. පැහැදිලිද කතන්දර? හරි. එතකොට දැන් ඔයගලන්ට තව පොඩි දෙයක් මෙතන තේරෙන්න ඕනේ. අපිට ඕනම student කෙනෙක් human කෙනෙක් විදිහටත් ගන්න පුළුවන්. ඕනම employee කෙනෙක් human කෙනෙක් විදිහටත් ගන්න පුළුවන්. ඒ වගේම ඕනම politician කෙනෙක් human කෙනෙක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ student කෙනෙක් කියන්නේ human කෙනෙක් employee කෙනෙක් කියන්නේ human කෙනෙක් politician කියන්නේ human කෙනෙක්. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මම අර මුලින්ම කිව්ව polymorphism කියන එකේ තේරුම. මම මොකද්ද කිව්වේ? මම කිව්වා යම්කිසි object එකකට එක type එකකට වඩා වැඩි type ගාණක් තියෙනවනේ. එහෙම නැත්නම් යම්කිසි object එකක් අපිට එක form එකකට වඩා වැඩි forms ගාණකින් බලා ගන්න පුළුවන් නම්. ඒ වගේම යම්කිසි වැඩක් අපිට එක ක්‍රමයකට වඩා වැඩි ක්‍රම ගාණකින් කරන්න පුළුවන් නම් ඒකට අපිට කියද හැකි මොකක්ද? polymorphism කිය. හරිද? එතකොට දැන් බලන්න මෙතන ඔන්න student object එකක් තියෙනවා student type එක. හරිද? student object එකක් තියෙනවා student type එක. ඒ වගේම student object එකක් තියෙනවා human type එක. දැක්කනේ. අපේ මේ student object එක student සහ human කියන type දෙකෙන්ම තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මම අර කිව්වේ යම්කිසි object එකක් එක type එකකට වඩා වැඩි type ගණකින් අපිට
ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් බලා ගන්න පුළුවන් නම් ඒක පොලිමෝෆිසම් හරිද දැක්කනේ අපේ මේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක ස්ටුඩන්ට් ටයිප් එකකිනුත් තියෙනවා හියුමන් ටයිප් එකකිනුත් තියෙනවා ඉතින් අනිත් මේ එම්ප්ලොයි ඔබ්ජෙක්ට් සහ පොලිටිෂියන් ඔබ්ජෙක්ට්ස් ඒ වගේම තමයි පැහැදිලිද හරි මම දැන් මේ ටික කමෙන්ට් කරනවා මේක මම අන්කමෙන්ට් කරා හරිද දැන් මෙතන මේ කසුන් ඔබ්ජෙක්ට් එක ස්ටුඩන්ට් ටයිප් එකේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක හරිද එතකොට ඒ ඔබ්ජෙක්ට් එක හැදෙනකොට ස්ටුඩන්ට් ක්ලාස් එකේ තිබිච්ච ඊට් කියන බිහෙවි එක ඒ ඔබ්ජෙක්ට් එකට ඇඩ් වෙලා තියෙනවා හරිද එතකොට මෙතන මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එක හියුමන් ටයිප් එකේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් යන්නේ එතකොට මේ ඔබ්ජෙක්ට් එක හැදෙනකොට ස්ටුඩන්ට් ක්ලාස් එකේ තිබිච්ච ඊට් කියන බිහෙවි එක අපේ මේ දසුන් කියන ඔබ්ජෙක්ට් එකට ඇඩ් වෙලා තියෙනවා හරිද එතකොට මේ අවස්ථා දෙකේදීම මේ ඔබ්ජෙක්ට් වල තියෙන්නේ ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් ආපු ඊට් කියන බිහෙවි එක හරිද එතකොට මේ ලයින් එකෙන් එන්නේ ස්ටුඩන්ට් ඉස් ඊටින් කියලා මේ ලයින් එකෙන් එන්නේ ස්ටුඩන්ට් ඉස් ඊටින් කියලා හරිද ඒ කියන්නේ මේ අවස්ථා දෙකේදීම යූස් වෙලා තින්නේ අපේ ස්ටුඩන්ට් මේ ඊට් කියන බිහෙවි එක ස්ටුඩන්ට් ක්ලාස් එකේ තිබිච්ච පැහැදිලිද එතකොට එකම වැඩේ අපි ක්‍රම කීයකින් මෙතනින් මෙතනදී කරලාද හරිද අපි මෙතනදී ඔන්න මුලින්ම ස්ටුඩන්ට් ටයිප් එකේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකක් පාවිච්චි කරලා ඒ ඔබ්ජෙක්ට් එකට ස්ටුඩන්ට් ක්ලාස් එකේ තිබිච්ච ඊට් කියන බිහෙවි එක ඇඩ් කරගෙන ඒක යූස් කරලා තියෙනවා හරිද ඊළඟට අපි හියුමන් ටයිප් එකේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකක් පාවිච්චි කරලා ඒ ඔබ්ජෙක්ට් එකට ස්ටුඩන්ට් ක්ලාස් එකේ තිබිච්ච ඊට් කියන බිහෙවි එක ඇඩ් කරගෙන ඒක මෙතන යූස් කරලා තියෙනවා හරිද අපි තැන් දෙකෙම යූස් කරලා තින්නේ අපේ ස්ටුඩන්ට් ක්ලාස් එකෙන් ආපු ඊට් කියන බිහෙවි එක හැබැයි ඒක ක්‍රම දෙකකින් තමයි අපි මෙතෙන්දී කරලා තියෙන්නේ හරිනේ එක වැඩක් එක ක්‍රමයකට වඩා වැඩි ක්‍රමගානකින් අපිට කරන්න පුළුවන් නම් ඒක මොකක්ද පොලිමෝෆිසම් හරිද දැන් තේරෙනව නේද පොලිමෝෆිසම් කියන එක ගැන පැහැදිලිවම හරි මම හිතන ඔයගලන්ට දැන් අයිඩියා එකක් එන්නේ නැති කියලා ලාවට හරි අයිඩියා එකක් එන්නේ නැති කියලා පොලිමෝෆිසම් කියන්නේ මොකක්ද කියලා හරි මම දැන් මෙතනින් තව පොඩි කමෙන්ට් එකකුත් දාන්නම් මෙහෙම the ability of an object to identify as more than one type හරිනේ හරි ඉතින් පොලිමෝෆිසම් ගැන මූලික වශයෙන් ওই ටික තමයි අපිට මෙතෙන්දී කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තව තව දේවල් මේක ගැන හොයන්න පුළුවන්. ඩයිනමික් පොලිමෝෆිසම් ගැන පොඩ්ඩක් ඔයලා බලලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කෝඩින් එක්සැම්පල්ස් කීපයක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන. ඉතින් මේ වගේ දේවල් ටිකක් ඔයාලට කරලා බලන්න පුළුවන්. හරි. ඒ වගේම මේ අපි දැන් අපි මේ වීඩියෝ එකේම මේ කරපු ඔක්කොම කෝඩින් එක්සැම්පල්ස් ටික අඩංගු කරලා මම රෙපොසිටරි එකක් GitHub එකේ හදලා තිනවා. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. එතනින් ඔයාලට ගිහිල්ලා ඒ රෙපොසිටරි එක ඇක්සස් කරලා මේ කතා කරපු හැම මාතෘකාවකටම අදාළව කෝඩින් එක්සැම්පල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ට කැමති නම්. හරිද? ඒවා මම කමෙන්ට්ස් දාලා හදලා තින්නේ. ඉතින් ওই ටික තමයි මූලික වශයෙන්ම අපිට මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වීඩියෝ එකේදී කතා කරන්න තියෙන. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම අපි කෝඩින් එක්සැම්පල් උත් එක්ක ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ගැන කතා කරා. ඉතින් මම උපරිම උත්සාහ ගත්තා මේක ඔයගලන්ට සරලව පැහැදිලි කරලා දෙන්න. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තිබුණා නම් ඒව අච්චර ගණන් ගන්න එපා. වීඩියෝ එකේ ඔයගලන්ට වැදගත් වෙන දේවල් ටික විතරක් ඔයගොල්ලෝ ගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන ෂෙයා කරන්න, අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න, notification icon එකත් click කරලා තියාගන්න. මොකද මේ වගේ වටින වීඩියෝස් ගොඩක් ඉස්සරහට අපේ channel එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගලන්ට කෙලින්ම notification එකක් එයි අපි වීඩියෝ එකක් දාපුවා. එතකොට ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේම තව කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අපේ Facebook page එකේ link එක description එකේ තියෙනවා. ඒකටත් ගිහලා like එකක් දාලා share කරන්න පුළුවන් නම් ඔයගලගේ යාළුවෝ අතරේ. ඒ වගේම වැදගත්ම කාරණේ programming set එක group එකට join වෙන්න. ඒක හැදුවේ ඔයගලෝ වෙනුවෙන්මයි. programming සම්බන්ධ ප්‍රශ්න, software engineering සම්බන්ධ ප්‍රශ්න අදහස් කතා කරන්න. ඉතින් ඒ group එකටත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා join වෙන්න. හරි. එහෙනම් එච්චරයි කතා කරන්න තින්නේ මේ වීඩියෝ එකේදී. එහෙනම් අපි තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් එතකන් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා සුබ දවසක්.